දරු හැමෝටම ආයුබෝවන් පුතේ අද මේ වීඩියෝ එක කරන්න සූදානම් වෙන්නේ ඔයාලගේ 2022 අවුරුද්දේ 3 වාර විභාගයට සූදානමක් විදිහට ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ විෂයේ ඔයාලට 3 වාර විභාගයට ඒ කියන්නේ ඔයාලා දැන් 2022 අවුරුද්දේ 11 ශ්‍රේණියට සමත් වුණත් 2022 वाल तीन पुते दहाय वसर तुंगिन वार विभागे तो तुंगिन वार विभागे पेरहुर वक्ट वाले व्यापार गिनुमकर्ण अद्यने विषय लकुन वेडिकरगण मगे पंतन धरवटा अनेमोटमत् उदौ वक्न विधि वीडियो अक्रंथते बलापुर तिमे वीडियो दहाय वसर तुंगिन वार विभागे टलव सीलपाड़ आवरण विधि प्रश्नपत्र साक्षा कि मक्तमे मे विलावे सिद्धवेन्नी ඉතින් ඒකේ පළවෙනි වීඩියෝ එක විදිහට අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ විෂයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් ප්‍රශ්න 40කින් යුක්ත බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා ඉතින් මේ වීඩියෝ එක බලන දරුවෙක් ඉන්නවනම් මගේ පන්තියන දරුවෝ නම් මම මේ වීඩියෝ එක කරන්න කලින් ඒගොල්ලන්ට මේ ප්‍රශ්න පත්‍රය මීට සතියකට කලින් දීලා ඒකට පිළිතුරු ලබාගෙන ඒකට ඔයාලගේ හරි වැරදි ලකුණු කරගන්න විදිහට තමයි මම මේ වීඩියෝ එක ඔයාලට දැන් මේ සකස් කරලා දාලා තියෙන්නේ. ඉතින් කවුරු හරි දරුවෙක් තුන්වෙනි වාර විභාගයේ තව නොබෝ දිනකින් පැවැත්වෙනවා. ඉතින් මේ විෂයට වැඩි ලකුණක් ගන්න නම් පුතේ මතක තියාගන්න මේ වීඩියෝ එක බලන්න කලින් ඔයාට මම මගේ පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න පල්ලෙහා ලින්ක් එකක් දාලා තියන්නම්. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයා පේපර් එක ඩවුන්ලෝඩ් කරගෙන පේපර් එක ඉස්සෙල්ල කරන්න කරලා අවසන් වුණාට පස්සේ මේ වීඩියෝ එක බලන්න වීඩියෝ එක බලලා ඔයාලගේ පිළිතුරු නිවැරදි කරගන්න නිවැරදි කරගෙන ඔයාගේ ලකුණුත් ඔයාම බලන්න ඔයා මොන මට්ටමකද ඉන්නේ කියලා. ඉතින් ඒ දේවල් කරන්න ආරාධනා කරන ගමන් පුතේ අපි එහෙනම් පේපරේට යමු. මෙන්න මේ පේපර් එක තමයි පුතේ මම ඔයාලට දීලා තියෙන්නේ. वर्षावसान परीक्षण दहाय वसर इतनी मे की तीन पुते बहुवर्ण प्रश्न हतलिहाक इन मे बहुवर्ण प्रश्न हतलिह तम मम साकर बलापुर अभी बालम पालवीन प्रश्न पहात सदहां सिद्धि असुरेन मेतन तीन पुते बलन्न पहात सदहां सिद्धि असुरेन इके सीट पहाते प्रश्न वर्ट पिलितुर सपयान किल तीन वन मीन पुते आहार ताक्षणवेदी उपाधिधारणीयकवन सचिने वीरकोन रसमीयुरु नमिन रसमीयुरु नमिन देशीय नैवं पलतुरु वेलंसलक अगेम गोडनगिल्लक पवत्वागिन यान्नीय अय प्रदेशे सिटिन गोवीन्गेन पलतुरु अन्नपुते एया प्रदेशे इन्न गोवीन्गेन तमाय पलतुरु मिलदीगेन कसुनिगे आपनशालावट पारिभोगिकयन्ट तलविकरणु एतकोट मेतन मे अभी दनगण देवा टीका मेन मेट बलते अभी मैं बोर्ड के लिए अना मेतन वाइक प्रश्न दकीन अभी आहार ताक्षण पीलिबंद उपाधिधारणीय सचिनी मे इन सचिनी इतकोट मे सचिनी रसमीयुरु नमिन व्यापार पटांगण देशीय नैवं पलतुरु वेलंसलक मेन्नपुतेयाग व्यापारय रसमीयुरु सचिनिगे व्यापार मेके नैवं पलतुरु अपि मेके दामु पलतुरु तमयि मेया अलवि करन्ने अगेम गोडनगिल्लक पवत्वागिन यन्नीय एयागेम गोडनगिल्लक पवत्वागिन यनवा पुते अय प्रदेश गोवींगिन तमय पलतुरु मिलदीगेन मे व्यापारेट पुते अमुद्रव्य अमुद्रव्य नेत्तं विकुणन्न मारि बांड गेनु मे सियल्ल मेया गन्ने गोवींगिन गोवींगिन मिलट गन्ना गोवींगिन मिलट अरगेन अपि एतन गम्मु पलतुरु कियला हा एतकोट वाट तवत् तेरनोने गेन अय प्रदेश गोविंद पलतर मिलदेन कसुनी आपनशालावट मे व्यापारे आपनशालावट विकुणन आपन शालावट कसुनी
ආපන ශාලාවටත් භාණ්ඩ විකුණනවා. ඒ විතරක් නෙමෙයි පාරිභෝගිකයන්ටත් අලෙවි කරයි. තවත් විකුණුම් කරන කාටද පුතේ? පාරිභෝගිකයන්ට. ඔන්න ඕක හොඳට මතක තියාගන්න. අපේ පළවෙනි ප්‍රශ්නේ අහනවා පුතේ, දැන් ගොඩක් වෙලාවට සමහර ළමයින්ට මේ මෙන්න මේ ප්‍රශ්නෙටත් පිළිතුරු ලියා ගන්න බැරි වෙනවා. හේතුව ගොඩක් ළමයි හිතනවා දැන් පළවෙනි ප්‍රශ්නේ කියවන්නේ නැතුව සමහර ළමයි පුතේ මම දන්නවා සමහර කට්ටිය දෙවෙනි පිළිතුර තමයි ගහන්නේ ආහාර කියලා. මොකද අපිට පුරුදු වෙලා තියෙන නැත්නම් අපි ඕ ලෙවල් ප්‍රශ්න පත්‍ර වල පළවෙනි දේ අහන්නේ මේ ව්‍යාපාරයෙන් සපුරාලනු ලබන අවශ්‍යතාවය කුමක්ද කියලා. ප්‍රශ්නේ හරියට කියවන්නේ නැතුව පිළිතුරු සටහන් කරන්න ගියොත් ඔයා ලොකු ගැටලුවකට මුහුණ පානවා. බලන්න පුතේ පළවෙනි ප්‍රශ්නය, රසමියුණු ව්‍යාපාරය සපුරාලනු ලබන උවමනාවක් වන්නේ. රසමියුණු ව්‍යාපාරය සපුරාලනු ලබන උවමනාව වන්නේ. ඒතකොට උවමනාවක් කිව්වම අවශ්‍යතාවය ගැන නෙමෙයි. එතකොට මේ රසමියුරු ව්‍යාපාරය විකුණන්නේ නැවුම් පළතුරු. එතකොට පළතුරු මොකක්ද කියන එක තමයි. මේකේ අවශ්‍යතාවය ආහාර පළතුරු තමයි විකුණන්නේ. එතකොට පළතුරු කියලා තියෙනවා නම් බලන්න පේර ජෑම්. ජෑම් වෙන්න විදියක් නැහැනේ පුතේ. ජෑම් නම් යම්කිසි පළතුරු ටිකක් අරගෙන කරන නිෂ්පාදනයක්නේ. මෙයා නැවුම් පළතුරු අලවි කරන්නේ. එහෙනම් පළතුරක් සඳහන් වෙන්නේ පුතේ තුන්වෙනි පිළිතුරේ. එහෙනම් පුතේ එකට නිවැරදි පිළිතුර තුන. මෙම සිද්ද දෙවෙනි ප්‍රශ්නට යන් පුතේ අපි මෙම සිද්ධියේ සඳහන් සචිනිගේ පළතුරු ව්‍යාපාරය. බලන්න පුතේ සචිනිට මේ ලැබුණු පළතුරු ගොවීන්ගෙන් ලැබුණේ. එතකොට මේ පළතුරු පුතේ ගොවීන් වගා කරලා නේ වගා කර මුදලට අලෙවි කරයි. කාටද? ගොවීන් මේ පළතුරු වගා කරලා මේ අස්වැන්න මුදලටයි අලෙවි කරන්නේ. කාටද? සචිනිට. එතකොට මේකෙන් අපෙන් අහන්නේ පුතේ මේ සචිනිගේ පළතුරු ව්‍යාපාරය. මෙහෙන් නිෂ්පාදනය කරපු දෙයක් සචිනිගේ ව්‍යාපාරයට ගෙනල්ලා සචිනි වගා කරලා නැහැ පුතේ. හොඳට මතක තියාගන්න. සචිනි වගා කිරීමක් කරන්නේ නැහැ. සචිනි කරන්නේ වෙන අයත් වෙන කට්ටිය වගා කරලා නිෂ්පාදනය කරපු එළවලු ටික පළතුරු ටික අරගෙන පුතේ එයා අලෙවි කරනවා. එයා මෙයාගේ ව්‍යාපාරය තුල තියාගෙන තමයි මෙන්න මේ කසුනිගේ ආපන ශාලාවටයි පාරිභෝගිකයන්ටයි මේක ලබා දෙන්නේ. එතකොට හොඳට මතක තියාගන්න සචිනි විසින් කරන්න පුතේ සේවා සැපයීමක්. භාණ්ඩ නිෂ්පාදනයක් ගැන කියන්න බෑ. මොකද මෙතන ගොවීන් කරන්නේ භාණ්ඩ නිෂ්පාදනයක්. ඒගොල්ලෝ වගා කරනවා. ඒක හරි. නමුත් සචිනිගේ ව්‍යාපාරයේ පැත්තෙන් මේක එයා සපයන්නේ සේවාවක් විදියට. වෙනත් අය නිෂ්පාදනය කරපු දෙයක් තමන්ගේ ව්‍යාපාරය තුල තියාගෙන අලෙවි කිරීමක් කරනවා. සේවා සපේන ව්‍යාපාරයකී. එහෙනම් දෙවැනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර අංක දෙක. සේවා සපේන ව්‍යාපාරයකී. තුන්වෙනි ප්‍රශ්නය, රසමියුරු ව්‍යාපාරය පවත්වාගෙන යන ගොඩනැගිල්ල අයත් වෙන නිෂ්පාදන සාධකය. දැන් රසමියුරු ව්‍යාපාරයට පුතේ ගොඩනැගිල්ලක් තියෙනවනේ. මේක අයිති වෙන නිෂ්පාදන සාධකය. නිෂ්පාදන සාධක හතරක් තියෙන බව පුතේ ඔයාලා දන්නවා. එක භූමිය, දෙක ශ්‍රමය, තුන ප්‍රාග්ධනය, හතර විවසාය. මේ සාධක හතරින් මොකටද අයිති වෙන්නේ? භූමිය කියලා කියන්නේ ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙන දෙයක්. ව්‍යාපාරයකට ස්වභාව ධර්මයෙන් ලැබී තිබෙන දෙයක් අපි ගන්නවා භූමිය කියලා. එතකොට ගොඩනැගිල්ල ස්වභාව ධර්මයෙන් ලැබිච්ච දෙයක් වෙන්න බෑනේ. ශ්‍රමය. ශ්‍රමය කිව්වම පුතේ අපි මෙතනදී ගන්නේ මේ සලකා බලන්නේ ව්‍යාපාරයකට යොදවන කායික මානසික දායකත්වය. මිනිසුන්ගේ කායික මානසික දායකත්වය. තුන්වෙනි එක ප්‍රාග්ධනය. එතකොට ප්‍රාග්ධනය කියලා කියන්නේ පුතේ ව්‍යාපාරයකට භාවිතා වෙන මිනිස්සු විසින් නිර්මාණය කරපු දෙයක්. එතකොට මිනිස් ශ්‍රමය භාවිතා කරලා ව්‍යාපාරයට ලැබුණු දෙයක්. එතකොට ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර, මෝටර රථ මේ හැම දෙයක්ම විදුලි උපකරණ මේ ඕනම එකක් යම්කිසි මිනිස් පුද්ගලයන්ගේ නිර්මාණයක්. වෙනත් ආයතනවල නිර්මාණයක්. ඒක මතක තියාගන්න පුතේ. එතකොට ඒ වගේ නිර්මාණයක් තමයි ගොඩනැගිල්ලක්. ගොඩනැගිල්ල එහෙනම් පුතේ අයිති වෙන්න ඕන ප්‍රාග්ධනය නැමැති නිෂ්පාදන සාධකයට. විවසාය කියලා කියන්නේ පුතේ මේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය නැමැති සාධක එකතු කරලා අවදානම් දරමින් ව්‍යාපාරිකයේ කරගෙන යන කාර්යභාරයනේ විවසාය කියලා කියන්නේ. එතකොට ඒකත් අයිති නෑ. ප්‍රාග්ධනය තමයි මේකට නිවැරදි පිළිතුර. එහෙනම් පුතේ තුන්වෙනි එකට උත්තරේ තුන ප්‍රාග්ධනය. හතර, මෙම සිද්ධියේ සඳහන් කසුනිගේ ආපන ශාලාව රසමියුරු ව්‍යාපාරයේ. කසුනිගේ ආපන ශාලාව රසමියුරු ව්‍යාපාරයේ මොකක්ද කියලා අහනවා.
පැහැදිලිද? එතකොට කසුණිගේ ආපන ශාලා, මේ තියෙන කසුණිගේ ආපන ශාලා. ඒක රසමියුරු ව්‍යාපාරයේ කවුද මේ? රසමියුරු ව්‍යාපාරයේ භාණ්ඩ විකුණන්න පුළුවන් කෙනෙක් නේද? විකුණන්න පුළුවන් කෙනෙක්. එතකොට කවුද මේ පිළිතුරට අනුව නිවැරදි වෙන්නේ? සැපයුම්කරුවෙක්ද? කසුණි කියලා කියන්නේ පුතේ රසමියුරු ව්‍යාපාරයට මොනව හරි දෙයක් සපයන කෙනෙක්ද? නැහැ. ඊට පස්සේ තරඟකරුවෙක්ද? තරඟකරුවෙකුත් නෙමෙයි. තව සේවකයෙකුත් නෙමෙයි. එතකොට මෙයා පුතේ ගනුදෙනුකරුවෙක්. මොකද මේ ව්‍යාපාරයේ තියෙන පළතුරු පාරිභෝගිකයන්ටත් ලබා දෙනවා, ඒ විතරක් නෙමෙයි ආපන ශාලාවටත් ලබා දීමක් කරනවා. එතකොට හරියටම බැලුවොත් පුතේ කසුණිගේ ආපන ශාලාව රසමියුරු ව්‍යාපාරයට ගනුදෙනුකරුවෙක්. එයාගේ භාණ්ඩ ටික අලව ගන්න අලවි කර ගන්න තියෙන කෙනෙක්. හොඳයි, අපි යමු ඊළඟට පුතේ 5 වෙනි ප්‍රශ්නයට. රසමියුරු ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කිරීමේ බලධරයා වනුයේ, නාමය ලියාපදිංචි කිරීමේ බලධාරියා කවුද? එතකොට අපි බලන්න ඕන ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම සම්බන්ධව. එතකොට අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර්වරයා තමයි ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමේ බලධාරිය වෙන්නේ. ඒක ඔයාලා මං හිතන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ 10 වසරේ 3 වෙනි පාඩමේ අවසාන කොටස අවසාන හරියේ, ඒ පාඩමේ අවසාන හරියේ ව්‍යාපාරයක නාමය ලියාපදිංචි කිරීම කියලා මාතෘකාවක් තියෙනවා. ඒක ඇතුලේ බලන්න පුතේ. අනිවාර්යයෙන්ම අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර්වරයා. එහෙනම් පුතේ 5 වෙනි එකට නිවැරදි පිළිතුර අංක 4. ඒව නිශ්චිත පිළිතුරු. 6 වෙනි ප්‍රශ්නයට යං සේවාවක ඔයාලට මම මේ ප්‍රශ්නේ පෙන්නන්නම්. මේ තියෙන 6 වෙනි ප්‍රශ්නය. සේවාවකට සුවිශේෂී වූ ලක්ෂණයක් වන්නේ. සේවාවක ලක්ෂණයක්. එතකොට බලන්න පුතේ, සේවාවකින් මොකද්ද සිද්ධ වෙන්නේ? සේවාවක ලක්ෂණයක්. සේවාවක් පුතේ කවුරු හරි කෙනෙක් සපයන්න ඉන්න. දැන් භාණ්ඩ හා සේවා ගැන මෙතනදී කතා කරන්නේ. බලමු සේවාවකටම විශේෂ ලක්ෂණයක්. භෞතික පැවැත්මක් තිබීම. භෞතික පැවැත්මක් තිබෙන්නේ සේවාවකද භාණ්ඩයකද? පුතේ කොහේ හරි තිබ්බම තියලා තියන්න පුළුවන්. සේවාවක් එහෙම තියලා තියන්න පුළුවන්ද කොහේවත්? බෑ. එතකොට භෞතික පැවැත්මක් තියෙන්නේ කොහෙද පුතේ? භාණ්ඩයක, භාණ්ඩයක ලක්ෂණයක් විදිහට තමයි අපි ගණන් ගත්තේ. ස්පර්ශ කළ හැකිවීම. ස්පර්ශ කිරීමත් භාණ්ඩයක ලක්ෂණයක්. නිෂ්පාදනය සඳහා පිරිවැයක් දරා තිබීම. පිරිවැයක් දරා තිබීම නිෂ්පාදනය සඳහා. නිෂ්පාදනය වෙනුවෙන් පිරිවැයක් දරලා තියෙනවා. නිෂ්පාදනය කිරීම සම්බන්ධව ඔව්. ඒකට භාණ්ඩයකත් එහෙම තියෙන්න පුළුවන් පුතේ, සේවාවකත් තියෙන පුළුවන්. එතකොට ඒ පිළිතුර පොඩ්ඩක් අපි තියෙන්න අරින්න ඕන. අයිතිකරුගෙන් වෙන් කළ හැකිවීම. පුතේ සේවාවක තියෙන ලක්ෂණය තමයි අයිතිකරුගෙන් එක වෙන් කරන්න බෑ. අයිතිකරු කියන්නේ එක නිෂ්පාදනය කරන කෙනාගෙන් වෙන් කරන්න බෑ. එහෙනම් මේ අයිතිකරුගෙන් වෙන් කළ හැකිවීම කියන ලක්ෂණය අපි ගන්න පුතේ භාණ්ඩ පැත්ත. එහෙනම් එක, ඒ කියන්නේ මෙන්න මේ පළවෙනි පිළිතුරත්, දෙවෙනි පිළිතුරත්, හතරවෙනි පිළිතුරත් භාණ්ඩයක ලක්ෂණ. එහෙනම් අපිට නිවැරදි පිළිතුර විදියට ගන්න වෙන්නේ මොකද්ද? නිෂ්පාදනය සඳහා පිරිවැයක් දරා තිබීම. හොඳයි, අපි යමු 7 වෙනි ප්‍රශ්නයට. ප්‍රශ්න අංක 7. පහත ප්‍රකාශ අතුරින් අසත්‍ය ප්‍රකාශනය තෝරන්න. අසත්‍ය බලමු පළවෙනි එක. නිෂ්පාදිත සාධාරණ මිලකට ලබා ගැනීම ගනුදෙනුකරුවෙකුගේ අරමුණයි. පුතේ අපි භාණ්ඩයක් මිලදී ගන්නෙ, සේවාවක් මිලදී ගන්නෙ, ගන්න කැමති සාධාරණ මිලකටනේ. එතකොට මේක ගනුදෙනුකරුවෙකුගේ ලක්ෂණයක්. එතකොට අරමුණක්. එතකොට මේ ප්‍රකාශනය ගැන වරදක් අපිට කියන්න බෑ. මේ ප්‍රකාශනය සත්‍යයි. රැකියා අවස්ථා උත්පාදනය කිරීම සේවකයන්ගේ අරමුණකි. පුතේ රැකියා අවස්ථා උත්පාදනය කිරීම ව්‍යාපාරයක කාර්යයක්නේ, ව්‍යාපාරයක අරමුණ. එතකොට මේක සේවකයන්ගේ අරමුණකි කියලා ලියපු එක වැරදි. එහෙනම් මේ දෙවැනි පිළිතුර වැරදි. අපි යමු 3 වෙනි එකට. දැඩි තරඟකාරීත්වයකට මුහුණ දීමට සිදුවීම. ගෝලීය පරිසරයේ අහිතකර බලපෑමකි. දැඩි තරඟකාරීත්වයකට මුහුණ දෙන්න මුහුණ දෙන එක ගෝලීය පරිසරයට තමයි. ඒක
ඇත්තරම ව්‍යාපාරයේ ව්‍යාපාරවල පැත්තෙන් බැලුවොතින් පුතේ අහිතකර බලපෑමකුත් තමයි. එහෙනම් මේ තුන්වෙනි පිළිතුරත් නිවැරදි. කලමනාකරුවන් ව්‍යාපාරයේ අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය තීරණ ගැනීම සිදු කරයි. ඔව් කලමනාකරුවෝ කියන්නේ ව්‍යාපාරයේ අරමුණු ඉටු කර ගන්න අවශ්‍ය තීරණ ගන්න පුද්ගලයෝ තමයි. අයිතිකරුවන්ගෙන් පස්සේ ඒ අවශ්‍ය තීරණ ගැනීමට බලය දීලා තියෙන කාටද? කලමනාකරුවන්ට. එතකොට කලමනාකරුවෝ ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් තීරණ ගන්නවා. මේ ප්‍රකාශනයත් හරි. එහෙනම් පුතේ හත්වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර තමයි මෙන්න මේ අංක දෙක. රැකී අවස්ථා උත්පාදනය කිරීම සේවකයන්ගේ අරමුණකි. පුතේ යමු අපි අටවෙනි ප්‍රශ්නයට. ශක්තීන් හා අවස්ථා කිහිපයක් පහත දැක්වේ. ඉතින් පුතේ ශක්තීන් අවස්ථා ගැන කියද්දී මට ඔයාලට මෙන්න මේ සටහන ගැන චූටි අවධානයක් යොමු කරන්න සිද්ධ වෙනවා. ඔයාලා මේක ගැන හොඳට අවධානයෙන් ඉන්න. මොකද වාරි භාගයේදී මේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ 10 වසරේ දෙවනි පාඩම ව්‍යාපාර පරිසරය කියන මාතෘකාවේ තමයි අපි ශක්තියින් දුර්වලතා අවස්ථා හා තර්ජන ඉගෙන ගන්නෙ. ඉතින් අපි මෙන්න මේ විදිහට ගමුකෝ. ව්‍යාපාරයකට යහපත් විදිහට ධනාත්මක විදිහට බලපෑම් ඇති කරන දේවල් පුතේ ව්‍යාපාරය අභ්‍යන්තරයේ තියෙනවා, ඒ වගේම බාහිරත් තියෙනවා. අයහපත් බලපෑම් ඇති කරන ඍණාත්මක දේවල් ව්‍යාපාරයේ අභ්‍යන්තරයේ තියෙනවා, බාහිරත් තියෙනවා. එතකොට අපි මේවට කියනවා පුතේ අභ්‍යන්තර තියෙන යහපත් ධනාත්මක දේවල් වලට ශක්තියින් අපි ඒව පුතේ වර්ධනය කර ගන්න ඕන, වර්ධනය කරගත යුතුයි. අපි අභ්‍යන්තරයේ ව්‍යාපාරය ඇතුළත තියෙන අයහපත් ඍණාත්මක ලක්ෂණ වලට අපි කියනවා පුතේ දුර්වලතා කියලා. දුර්වලතා ඒව පුතේ අපි අවම කර ගත යුතුයි. එහෙම නැත්නම් නැති කර ගන්න ඕන, අවම කර ගන්න, අයින් කර ගන්න තමයි අපි නිරන්තරයෙන් උත්සාහ කරන්න ඕන. මොකද පුතේ මේ පරිසරය පාලනය කළ හැක. කාටද පුතේ පාලනය කරන්න පුළුවන්? ව්‍යාපාරයට. ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරය පාලනය කරගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් බාහිර පරිසරය පුතේ එහෙම පාලනය කරන්න බෑ. පාලනය කළ නොහැක. කාටද? ව්‍යාපාරයට. අපි බාහිරින් එන යහපත් දේවල් වලට කියන පුතේ අවස්ථා කියලා. අවස්ථා. අපි ඒවා ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ කියන්නේ දැන් උදාහරණයක් පුතේ අඩු පොලි ණය ක්‍රම හඳුන්වා දීම ප්‍රයෝජනෙට ගන්න ඕනේ. ඊට පස්සේ අලුත් නගර නිර්මාණය, දේශපාලන ස්ථාවරභාවය, ඊට පස්සේ යුද්ධය හා සාමයේ රටක පැවතීම අවස්ථා. පැහැදිලිද? ඒ වගේම අපි ගම්මු යටිතල පහසුකම් සංවර්ධනය වී තිබීම රටක හොඳ ප්‍රයෝජනයක්. ඒ අපිට ඒක හොඳ තත්ත්වයක්. අපි ඒක ප්‍රයෝජනයට ගන්නවා. තර්ජන කියන්නේ පුතේ බාහිර පරිසරයෙන් එන නරක දේවල්, අයහපත් දේවල්. අපි ඒවට මොනව කරන්න ඕන පුතේ? කරන්න දෙයක් නැහැ. සාර්ථකව මුහුණ දිය යුතුයි. අපි ඒවට පුතේ සාර්ථකව මුහුණ දෙන්න ඕන. තර්ජන මේව පුතේ ව්‍යාපාරයට එනවා. බාහිර පරිසරයෙන් එන්නේ නැහැ. පාලනය කරන්න බෑ. හැබැයි අපි ඒවට බොහොම හොඳට සාර්ථකව මුහුණ දීලා ඒවා මැඩ පවත්වා ගැනීමක් තමයි කරන්න ඕන. ඉතින් මේ තමයි ව්‍යාපාර අභ්‍යන්තර හා බාහිර පරිසරයේ විශ්ලේෂණයෙන් ව්‍යාපාරයකට සිද්ධ වෙන්න පුළුවන් හොඳ සහ නරක අපිට වර්ග කරගන්න පුළුවන්. ඉතින් මේ විශ්ලේෂණයට ඔයාලා අපි 10 වසරේදී කිව්වා මොන විශ්ලේෂණය කියලාද පුතේ? ෂා දු ආ ත ෂදු අත විශ්ලේෂණය. ශක්තියෙන් දුර්වලතා අවස්ථා තර්ජන මේ විශ්ලේෂණයට කිව්වා. එතකොට අපි යම් පුතේ ප්‍රශ්නයට ව්‍යාපාරයක ශක්තීන් හා අවස්ථා කිහිපයක් දැක්වේ. ඒතකොට ශක්තීන් නම් අභ්‍යන්තර පරිසරයෙන්, අවස්ථා නම් බාහිර පරිසරයෙන්. මේ දෙකම යහපත් දේවල්. බලමු අපි. ඒ අයිතිකරුට ව්‍යාපාරික දැනුමක් හා පළපුරුද්දක් තිබීම. ඒක මොකද්ද පුතේ? අපි නම් ඒ කියන පිළිතුර ගම්මු ශක්තියක් කියලානේ. ඒ
ශක්තියක්. බී අධිවේගී මාර්ගී දිවි බාහිර පරිසරයේ හොඳ දෙයක්. එහෙනම් අපි ඒකට ගමු අවස්ථාවක් කියලා. සී රජය අඩුපොලි ණය ක්‍රම හඳුන්වා දීම. බාහිර පරිසරයේ හොඳ දෙයක් අවස්ථාවක්. සේවකයන්ගේ විශේෂිත දැනුම හා ආකල්ප. ඒක පුතේ ව්‍යාපාරයේ අභ්‍යන්තරයේ හොඳ සාධකයක්. ඒක නිසා ශක්තියක්. කොහොම බලන්න පුතේ මම ඒ ටික බෝඩ් එකේ දාලා තියෙනවා මේ. A B C D. A ශක්තියක්, B අවස්ථාවක්, C අවස්ථාවක්, D ශක්තියක්. අපේ ප්‍රශ්නයෙන් අහන්නේ බලමු පුතේ ප්‍රශ්නය. ඉහත සඳහන් ශක්තියින් පමණක් ඇතුළත් පිළිතුර. මෙහි සඳහන් ශක්තියින් විතරක් තියෙන්නේ පුතේ. දැක්කනේ ඔයාලා මම බෝඩ් එකේ තියෙන ශක්තියින් තියෙන්නේ. A සහ D පිළිතුරේ. A සහ D පිළිතුරේ. එතකොට නිවැරදි පිළිතුර වෙන්න ඕන පුතේ 8 වෙනි ප්‍රශ්නයට අංක 3. මෙන්න මේ පිළිතුරු. හරි. ඊළඟට පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීමේදී සලකා බලනු ලබන සාධක වන්නේ. එතකොට දැන් මේ පරිමාණය අනුව ඔයාලා දැන් ඔයාලට මතක ඇති පුතේ ව්‍යාපාර වර්ග කරද්දී ව්‍යාපාර පුතේ අපි ප්‍රධාන කොට ආකාර තුනකට වර්ග කරා. ව්‍යාපාරවල අයිතිය අනුව ව්‍යාපාර වර්ග කරා. ව්‍යාපාරවල අරමුණු අනුව ව්‍යාපාර වර්ග කරා. ඒ වගේම ව්‍යාපාරයක පරිමාණය අනුව ව්‍යාපාර වර්ග කරා. මේ මේ සියලුම දේවල් පුතේ ඔයාලට මේ මතක් කරන්නේ ඔයාලගේ වාර විභාගයට මේ හැම දෙයක්ම ඔයාලට වැදගත් වෙන නිසා. පළවෙනි ආකාරය තමයි පුතේ හිමිකාරීත්වය මත. හිමිකාරීත්වය මත ව්‍යාපාර වර්ග කරා පුතේ කොටස් දෙකකට. පෞද්ගලික අංශය සතු ව්‍යාපාර සහ පොදු අංශය සතු ව්‍යාපාර කියලා. ඒතර පෞද්ගලික අංශයට පුතේ මම ඔයාලට කියලා දුන්නා ව්‍යාපාර පහක් තියෙනවා. ඒක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම්, සමූපකාර, සමಿತಿ. ওই පහ. පොදු අංශය කියන්නේ රාජ්‍යංශය. රාජ්‍යංශයේ ව්‍යාපාර තුනක් කියලා දුන්නා. මොනවද ඒ තුන? රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම්, රාජ්‍ය දෙපාර්තමේන්තු. හරි. ඔය ආකාරයට තමයි හිමිකාරීත්වය මත ව්‍යාපාර වර්ග කෙරෙන්නේ. ඊට පස්සේ පුතේ අරමුණු අනුව අරමුණ මත ව්‍යාපාර වර්ග දෙකයි. මොකක්ද මේ දෙක පුතේ? ලාභ අරමුණු කරගත්. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර සහ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර කියලා ප්‍රධාන කොටස් දෙකයි. එතකොට මේක යටතේ පුතේ ලාභ අරමුණු කරගත් පෞද්ගලික අංශෙත් ව්‍යාපාර තියෙනවා, රාජ්‍ය අංශෙත් ව්‍යාපාර තියෙනවා. එතකොට අපිට මේක නැවතත් කොටස් දෙකකට බෙදන්න වෙනවා. පෞද්ගලික අංශය සහ රාජ්‍යංශය. ඒ විතරක් නෙමෙයි. ලාභ අරමුණු කර නොගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාරත් තියෙනවා. රාජ්‍යංශයේ ව්‍යාපාරත් තියෙනවා. හරිද? අපි මෙතෙන්ට බලමු මොනවද තියෙන්නේ කියලා පුතේ. ලාභ අරමුණු කරගත්. එතන ව්‍යාපාර වර්ග තුනක් තියෙනවා. මොනවද ඒ තුන? ඒක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර සහ සමාගම්. ලාභ අරමුණු කර නොගත් පැත්තට එනව පුතේ ව්‍යාපාර වර්ග දෙකක්. සමූපකාර සහ සමಿತಿ. ලාභ අරමුණු කරගත් රාජ්‍යංශයට අයිති ව්‍යාපාරයක් විදිහට අපි ගණන් ගන්න පුතේ රාජ්‍ය සමාගම්. මෙතෙන්ද පුතේ අපි ගන්නවා රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා. මෙතෙන්ද අපි මොනවද ගත්තේ? ඒක පුද්ගල, හවුල්, සමාගම්. ඔන්න පුතේ ඔක්කොම ලිව්වා. මේ තමයි හිමිකාරීත්වය අනුව වර්ග කිරීම. මේ තමයි අරමුණු මත ව්‍යාපාර වර්ග කිරීම. තුන්වෙනි වර්ගීකරණය තමයි පුතේ පරිමාණය අනුව. පරිමාණය අනුව ව්‍යාපාර වර්ග කිරීම. ඒක පුතේ කොටස් දෙකයි. ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. එකක් තමයි සුළු හා මධ්‍ය පරිමාණ. අනිත් එක තමයි මහා පරිමාණ. ඔන්න ඔය කොටස් දෙකට තමයි පුතේ ව්‍යාපාර වර්ග කෙරෙන්නේ. ඔයා බලනවා ඇති අර වගේ මෙන්න මේගොල්ලෝ මේ කොටස් දෙකට බෙදෙනවද කියලා. මෙතන පුතේ එහෙම බෙදීමක් නැහැ. මොකද ඒක පුද්ගල ව්‍යාපාර තියෙන්න පුළුවන් සුළු හා මධ්‍ය පරිමාණව පටන් ගත්තොත්. ඒ වගේම ඒක පුද්ගල, ඒ කියන්නේ තනි පුද්ගලයෙක්ගේ අයිතිය තියෙන මහා පරිමාණ ව්‍යාපාර තියෙන්නත් පුළුවන්. ඒක නිසා මේ ඒක පුද්ගල ව්‍යාපාර මහා පරි ඒක පුද්ගල ව්‍යාපාර සුළු හා මධ්‍ය පරිමාණයටවත් මහා පරිමාණයටවත් බෙදන්න විදිහක් නැහැ. ඒක නිසා එහෙම ව්‍යාපාර බෙදෙනව නම්
පරිමාණය අනුව ව්‍යාපාර වර්ග බෙදෙනවා නම් මෙන්න මේ නිර්ණායක මත තමයි පුතේ බෙදෙන්න ඕන. 1. භාවිතා කරන බලශක්තිය. භාවිතා කරන බලශක්තිය ඒ වගේම සේවක සංඛ්‍යාව. සේවක සංඛ්‍යාව ඒ වගේම ව්‍යාපාරයට යෙදූ ප්‍රාග්ධනය. यदौ प्राग्धनय एवगेम वेलंदपोल कोटस वेलंदपोल कोटस हरि मैंने मेक गैन चुट्टाक बल पुते भाविता करना बलशक्ति कोच्चर बलशक्ति प्रमाणयक भाविता करना सामान्य ओय अपि अपितम विदुली बल मंडलिंग अपिट लभेन विदुलिय भाविता कल्ला हेमम विदुलिय भाविता कल्ला सामान्य प्रमाणय करगेन यन व्यापारयक न सुलुहा मध्य परिमाण इट पस्से ए विदुलियत ඊට පස්සේ අපිටම විදුලි ජනක යන්ත්‍ර ජෙනරේටර් භාවිතා කරලා ටිකක් මහා පරිමාණවත් පුතේ ව්‍යාපාර කරගෙන යන්න පුළුවන්. භාවිතා කරන්නේ බලශක්තිය මොන වගේ එකක්ද? ඒක සුළුවෙන් භාවිතා කරනවා නම් සුළුහා මධ්‍ය පරිමාණ, ඒක ප්‍රමාණය වැඩියෙන් භාවිතා කරනවා නම් මහා පරිමාණ ව්‍යාපාර කියලා ගන්න පුළුවන්. සේවක සංඛ්‍යාව. සේවක සංඛ්‍යාවේදී මෙතන නම් පොඩි නිර්ණායකයක් තියෙනවා පුතේ. ජනහා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවට අනුව සේවක සංඛ්‍යාව 25ට වැඩි නම් ඒ ව්‍යාපාරය අපි ගන්නවා මහා පරිමාණ ව්‍යාපාරයක් කියලා. එහෙනම් 25ට අඩු නම් සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් විදිහට තමයි ගණන් ගන්න. යොදවන ප්‍රාග්ධනය මුදලේ වටිනාකම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අඩු ප්‍රමාණයක් නම් ඒක සුළුහා මධ්‍ය පරිමාණ, ඊට වඩා වැඩි ප්‍රමාණයක මුදලක් නම් මහා පරිමාණ ව්‍යාපාරයක් විදිහට ගන්නවා. වෙළඳ පොළ කොටස. ඊළඟට තියෙන පුතේ වෙළඳ පොළ කොටස. ඒතර වෙළඳ පොළ කොටසේදී नगरे वितराई व्यापार कटियुत करान व्यापार ये प्रमाण वेडिवेनवनाडरी मुल लंकापुरा सिद्धवेनवना ये व्यापारे महापरिमाण व्यापार कोटस तीरने वेन उन्नो निर्णायक मत तम परिमाण अणु व्यापार वर्गकना प्रश्न यम परिमाण अणु व्यापार वर्ग किरी सलका बल साधक भाविताकरण बलशक्ति होनवा सेवक संख्या प्राग्दन ये मे पलिवे अभी देवनी पीलिरे मे हिमिकारित्वय अरमुनु एवगे देवल्थियो एवच्चर गलपेन उत्तर तुंगिनी केतिन पुते लाभ अरमुन वेलंदपोल कोटसनं हरि सेवक संख्यावत् हरि तुंगिनी उत्तरे लाभ अरमुन केन वचन तीन पीलिरक् विदिर गन्न बै ईलंगट तीन पुते सेवक संख्याव वेलंदपोल कोटस अंतिमट तीन हिमिकारित्वय किल वचनयक् ए हिमिकारित्वय केन एक तीन निसा हतरवि उत्तरेरदी ए अणुपुते नमवि प्रश्न निवृद्धि पिलुतर अंक एक नमेट निवृद्धि पिलुतर अंक एक अभियांपुते ना दहावि प्रश्न मम्मी पेपर के पुते वाल प्रश्न अदालटिक वितरग्ने वाले ये संबंधवती अणिपुत कर्ण कारण साकर बलापुर पुते मेन्न मित्र मे बोर्ड के बला बोर्ड के तीन व्यापार वर्गीकरण कारीते मत हरमुन मत परिमाणे मत व्यापार वर्गकरण विधि मित्र साधारण मेन अभी दहावे प्रश्न दहावे प्रश्न तीन वहात दिन्नी व्यापार संविधान वर्ग तुनखा एवट दाल लक्षण की कतुलाकी बलंकृते केवल साम व्यापार ओ वगीम सीमित नीति मे बुद्धल भागत्न वैना एक पीलितुर नेत कील वेन्नो समपकार समिति समपकार समिति पुते वगकीम सीमित वगकीम सीमित නීතිමය පුද්ගල භාවයක් ඇත්තද නැතද නීතිමය පුද්ගල භාවයක් ඇත නේද සංස්ථාපිත සමාගම් C වගකීම සීමිතයි වගකීම
සීමිතයි. ඒ අනුව අපේ නිවැරදි පිළිතුර වෙන්න ඕන. ඔව් තුන. මෙතන පොඩි මම ඉතින් දැන් දැක්කේ පුතේ එතන පොඩි මුද්‍රණ දෝෂයක් තියෙනවා. මෙන්න මෙතන සෑම තැනකම මෙතන A ඊළඟට B C. එහෙනම් මෙතනත් A B C කියලා එන්න ඕන. මෙන්න මෙතෙන්ද පුතේ හදා ගන්න ඔයාලා පේපර් එකේ C කියලා එන්න ඕන. මෙතනත් එහෙමයි A B මෙන්න මෙතෙන්ද C කියලා එන්න ඕන. මෙතනත් එහෙමයි පුතේ A B මෙන්න මෙතෙන්ද C කියලා එන්න ඕන. එතකොට ඔයාලා කවුරුත් දන්නව සංස්ථාපිත සමාගමක වගකීම සීමිතයි කියලා. සම්පකාර සම කේවල සම ව්‍යාපාරික නීතිමය පුද්ගල භාවයක් නැහැ. සම්පකාර සමිතියක නීතිමය පුද්ගල භාවයක් ඇත. එතකොට මෙතන නිවැරදි පිළිතුර වෙන්නේ අංක යමු. ඊළඟට ඒක පුද්ගල ව්‍යාපාරයක් ආරම්භ කිරීමෙන් පසුව ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුත්තේ දින කීයක් ඇතුළතද කියලා අහලා තියෙනවා පුතේ. දැන් මෙතන ඔයාලට පොඩි ප්‍රශ්නකුත් ඇති නේද? මෙතන ඔයාලට පොඩි ප්‍රශ්නකුත් ඇති. මොකද මේ සමහර දරුවන්ට ඒ වගේ දේවල් ටච් වෙනවා අඩුයි. මේක පෙළ පොතේ තියෙනවා. දවස් කීයක් ඇතුළතද කියලා පුතේ. සමහරවිට අපි ලියාපදිංචි එකට ඉදිරිපත් කරන්න ඕන ව්‍යාපාරය ආරම්භ කළා දින 14ක් ඇතුළත. එතකොට අපිට මේ පිළිතුර මෙන්න මෙහෙම හොයාගන්න පුළුවන්. හොඳයි පුතේ. මේ බලන්න. මම ඔයාලට මගේ පන්තිවල දීපු 10 වසර වැඩ පොතට අදාළව මෙන්න මෙතන තියෙනවා පුතේ. ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ නෛතික ක්‍රියාපටිපාටිය කියලා මෙන්න මෙතන සඳහන් වෙනවා පුතේ. මම පන්තිත් ඔයාලට දීලාත් ඇති හයිලයිට් කරගන්න. ඒක පුද්ගල ව්‍යාපාරයක් ආරම්භ කර දින 14ක් ඇතුළත ව්‍යාපාරයේ නාමය ලියාපදිංචිය සඳහා අයදුම්පත්ත ඉදිරිපත් කළ යුතුයි කියලා. එනේ ඒක තමයි පුතේ නිවැරදි පිළිතුර. ඒ අනුව මෙන්න මේ පිළිතුර තමයි නිවැරදි වෙන්න ඕන පුතේ දින 14ක් ඇතුළත. 11ට නිවැරදි පිළිතුර අංක 2. හොඳයි. අපි යමු 12 වෙනි ප්‍රශ්නයට. අද මධ්‍යම රාත්‍රී 12 සිට පෙට්‍රල් මිල 10කින් ඉහළට මේ ප්‍රවෘත්ති ප්‍රකාශයකින් උපුටා ගත්තකි. මෙම ප්‍රකාශයට අනුව වඩාත් නිවැරදියයි සිටිය හැකි වගන්තිය මොකක්ද කියලා අහන. දැන් මේ පෙට්‍රල් මිල ඉහළ යාම ලෝක වෙළඳ පොලේ මිල ඉහළ යාමත් එක්ක මේ පෙට්‍රල් මිල ඉහළ යන්න පුළුවන්. එතකොට මේක ඇත්තටම බලපාන්නේ ආර්ථික පරිසර සාධකයක් විදියට. එතකොට මේ පෙට්‍රල් වල මිල ඉහළ යනකොට ඔයාලා දන්නව පුතේ ව්‍යාපාරිකයන්ටත් ව්‍යාපාරයේ තියෙන මිල ගණන් ඉහළ දාන සිද්ධ වෙනවා. මොකද ඒගොල්ලන්ට වියදම් වෙන යම් නිෂ්පාදනයක් කරන්න වැය වෙන මුදල් ප්‍රමාණය වැඩි නිසා පුතේ ව්‍යාපාරිකයන්ට මේක බලපාන්නේ හොඳ පැත්තකට නෙමෙයි පුතේ නරක පැත්තකට. එතකොට බාහිර පරිසරයේ සිදුවෙන දෙයක් බලපාන්නේ නරක විදියට අයහපත් විදියට. එහෙනම් පුතේ අපි ඒකට කියන්න පුළුවන් තර්ජනයක් කියලා. එන්න තර්ජනය. තර්ජනයක් තමයි මේ පරිසරය අපි ගන්න වෙන්නේ පුතේ අපිට ආර්ථික පරිසරයක් විදියට. ආර්ථික පරිසරයේ සිද්ධ වෙන තර්ජනයක්. තර්ජනයක් කියලා නෑ පුතේ මෙතන තියෙන අභියෝගයක් කියලා. එහෙනම් අපිට ගන්න පුළුවන් 12 වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර කියලා ආර්ථික පරිසරයට අයත් වන අතර ව්‍යාපාරයට මේක අභියෝගයකි. එහෙම නැත්නම් තර්ජනයකි. හරි. යම් පුතේ 13 වෙනි ප්‍රශ්නයට පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි වූත් පුද්ගලයන් 20ක් හෝ ඊට නොවැඩි වූත් පිරිසක් විසින් ලාභ ඉපීමේ අරමුණින් පවත්වාගෙන යන ව්‍යාපාරයක් ලියාපදිංචි කළ යුත්තේ. මේ කතා කරන්නේ පුතේ හවුල් ව්‍යාපාරයක් ගැන. එතකොට මේ හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නෙත් ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නෙත් එකම පනතක් යටතේ. අන්න ඒක තමයි මේ තියෙන්නේ. 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත යටතේ. ව්‍යාපාර නාම ආඥා පනත යටතේ. අපි බලමු ඔයාලට මම ඒක දීලා තියනවාද කියලා. ඔව් මේ තියෙන්නේ.
හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ කියලා දීලා තියෙනවා. මේ වාර දීපු ටියුට් එක පුතේ 10 වසරේදී හවුල් ව්‍යාපාරයක සියලු හවුල්කරුවන්ගේ සම්පූර්ණ නම් වලින් පවත්වාගෙන යන්නේ නම් ව්‍යාපදිංචි කිරීම අවශ්‍ය නොවේ. එහෙත් හවුල්කරුවන්ගේ නම් වලින් හැර වෙනත් නමකින් ව්‍යාපාරය ලිය පවත්වාගෙන යන්නේ නම් අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කළ යුතුයි. දැක්කනේ පුතේ. එහෙනම් හොඳට මතක තියාගන්න ව්‍යාපාර නාමාඥා පනත යටතේ තමයි හවුල් ව්‍යාපාරත් ඒක පුද්ගල ව්‍යාපාරත් ලියාපදිංචි කෙරෙන්නේ. 14 වෙනි ප්‍රශ්නය. සීමා සහිත පොදු සමාගමකට වැඩිපුර ප්‍රාග්ධනය සපයා ගැනීමේ හැකියාව ලැබී ඇත්තේ. පුතේ මේ කතා කරන්නේ මොනව ගැනද පුතේ? පොදු සමාගමකට වැඩිපුර ප්‍රාග්ධනය. හරි. අපි බලමු. අපි මේක මම ඔයාලගේ පන්තියේදී මේක උගන්වලා තියෙනවා. ලංකාව තුල සමාගම් ප්‍රධාන වශයෙන් දැන් ගොඩක් ඒ කියන්නේ කොටස් කීපයකට බෙදෙනවා. මම මේ එතනදී කතා කරන්නේ සීමා සහිත පොදු සමාගම් සහ පෞද්ගලික සමාගම් ගැන. මොකද අපිට ඉගෙන ගන්න තියෙන එක ගැන විතරයිනේ. එතකොට සීමා සහිත පෞද්ගලික සමාගම්. තව තියෙනවා සීමා සහිත පොදු සමාගම්. මේ සමාගම් දෙකම පුතේ 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ තමයි ආරම්භ වෙන්නේ. ඔයාලා මේව දැකලා තියෙනවා පුතේ. සීමා සහිත පෞද්ගලික. මොකද සීමා සහිත පොදු. සීමා සහිත කියන්නේ පුතේ වගකීම සීමා සහිතයි කියන එක. අපි ඒකට කියනවා පුතේ limited කියලා. ඔයාලා දැකලා ඇති LTD කියලා ගහලා තියෙනවා. එතකොට මෙතනත් තියෙනවා LTD. පෞද්ගලික සමාගම් වල ඔයාලා දැකලා ඇති පුතේ PVTLTD කියලා ගහලා තියෙනවා 9 අගට. පැහැදිලිද? ඕනම සමාගම් බලන්න පුතේ පත්‍රවල අරගෙන සමාගමේ 9 අගට PVT වරහන් ඇතුලේ දාලා LTD ලින් තියෙනම නම් මේ කියන්නේ පෞද්ගලික සමාගම. පෞද්ගලික සමාගම් වල කොටස් කරුවෝ ඉන්න පුළුවන් පුතේ මෙන්න මේ සංඛ්‍යාව. 1ත් 50ත් අතර කොටස් කරුවෝ සංඛ්‍යාවක් ඉන්න පුළුවන්. පොදු සමාගම් Public Limited, Pub. PUB LTD කියලා ආදා කරලා ඇති. බලන්න පුතේ අරගෙන. ඔයාට ඕන තරම් හොයා ගන්න පුළුවන්. මෙන්න මේකේ සමාජික සංඛ්‍යාව පුතේ එකත් උපරිමයක් නැත. උපරිමයක් නැහැ. ඕනෑ තරම් ප්‍රමාණයක් ඉන්න පුළුවන්. මේ සමාගම් වලට පුළුවන් පුතේ කොටස් වෙළඳ පොලේ පවා ලියාපදිංචි වෙන්න. එහෙනම් කොටස් වෙළඳ පොලේ ලියාපදිංචි වෙන්න පුළුවන් සමාගම් වර්ගයක් තමයි සීමා සහිත පොදු සමාගම්. ප්‍රයිවට් ලිමිටඩ් කියන එකට බෑ. එයා සීමා සහිත පෞද්ගලික සමාගමක් නම් එයාගේ ලියාපදිංචිය වෙනස් විය යුතුයි සීමා සහිත පොදු සමාගමක් විදියට. අන්න එදාට පස්සේ පුළුවන් පුතේ කොටස් වෙළඳ පොලේ ලියාපදිංචි වෙන්න. එතකොට කොටස් වෙළඳ පොලේ ලියාපදිංචි වුණාම මේ සමාගම් ලිස්ටඩ් කම්පැනි කියලා හැදෙනවා. ලයිස්තුගත සමාගම් කියලා. හරිද? ලිස්ටඩ් කම්පැනි. ඔන්න කොටස් වෙළඳ පොලේ ගනුදෙනු කරන්නේ නම් මොන සමාගම්ද? පොදු සමාගම් කියලා මතක තියාගන්න. අපේ ප්‍රශ්නෙට අපි යමු බලන්න. මොකද්ද මේ ප්‍රශ්නෙන් කියන්නේ? සීමා සහිත පොදු සමාගමකට වැඩිපුර ප්‍රාග්ධනය සපයා ගැනීමේ හැකියාව ලැබී තියෙන්නේ. ඉතින් බලන්න පුතේ. පොදු සමාගමකට වැඩිපුර සල්ලි හොයා ගන්න පුළුවන්. කාට වඩාද? පෞද්ගලික සමාගමකට වඩා වැඩිපුර මුදලක් හොයා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. සමාජික සංඛ්‍යාව නැත්නම් කොටස් කරුවෝ සංඛ්‍යාව සීමාවක් පනවල නැති නිසා. සීමාවක් දාලා නැහැ. එහෙනම් පුතේ මේකට හොඳම පිළිතුර වෙන්නේ සමාජික සංඛ්‍යාව සීමා නොකිරීමයි. මෙන්න මේ පිළිතුර. 14ට නිවැරදි පිළිතුර අංක 2. නෛතික පුද්ගල භාවයක් තිබීම දෙකේම තියෙනව නේද පුතේ? ප්‍රයිවට් ලිමිටඩ් Public Limited දෙකේම තියෙනවා. කොටස් හිමියන්ගේ වගකීම සීමිත වීම ඔයා දැක්කා. මේ බලන්න පුතේ, දෙගොල්ලන්ගේම පෞද්ගලික කියලා පොදු කියලා නැහැ. දෙගොල්ලන්ගේම වගකීම සීමිතයි, සීමා සහිත. ඒ වගේම ණයකර නිකුත් කිරීමට අවසර ඇති නිසා ණයකර නිකුත් කිරීමත් පුතේ මේ සමාගම් දෙකටම පුළුවන්. එහෙනම් 14ට නිවරදිම පිළිතුර අංක 2.
හොඳයි. අපි යමු පුතේ 15 වෙනි ප්‍රශ්නයට. අනිකුත් ව්‍යාපාර සංවිධාන වලට සාපේක්ෂව සමූපකාර සංවිධාන ක්‍රමයේ පවතින වාසියක් වන්නේ සමූපකාර සංවිධාන ක්‍රම. අපි යමු මං වාට දීපු ටියුට් එකට. බලමු හවුල් සමාගම් මෙන්න තියෙනවා සමූපකාර. වාසි අහන්නේ මෙන්න වාසි පුතේ. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම, සමාජිකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් කටයුතු කිරීම, සමූපකාර සමිති පවත්වාගෙන යාමෙන් විවිධ රාජ්‍ය අනුග්‍රහ හිමි වීම, ආර්ථික ප්‍රතිලාභ බෙදී යාම. ඔන්න ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. දැන් බලමු අපි. වාසි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තිබීම. හොඳයි. ආර්ථික ප්‍රතිලාභ රජයේ සතුවීම නෑනේ පුතේ. ආර්ථික ප්‍රතිලාභ ජනතාව අතර බෙදී යාමක් නේ කියන්නේ. ඒ කියන්නේ සමාජිකයන් අතර බෙදී යාම. පෞද්ගලික අංශයේ ඒකාධිකාරී බලපෑමක් තිබීම. මේක වැරදි පුතේ. විශාල ප්‍රාග්ධනයකින් ආරම්භ කළ හැකිවීම, ඒකත් වැරදි. එහෙනම් හොඳම වාසි සහගත පිළිතුර තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තිබීම. ඊළඟට 16. සමාගම් පනත හැර වෙනත් නීතියක් යටතේ ආරම්භ සමාගම් පනත යටතේ හැර වෙනත් නීතියක් යටතේ ස්ථාපනය කළ පූර්ණ අයිතිය මෙන්න පුතේ. පූර්ණ අයිතිය රජයේ සතුවන හෝ අයිතියෙන් වැඩි ප්‍රමාණයක් රජයේ සතුවන ව්‍යාපාර. මම මතක් කිරීමක් කරන්න පුතේ. අපි යමු එහෙම මොකද්ද ව්‍යාපාර සංවිධානය කියලා බලන්න. මට මතක ඇති රාජ්‍ය සංස්ථා මෙන්න බලන්න. සමාගම් පනත යටතේ හැර වෙනත් නීතියක් යටතේ ස්ථාපනය කළ පූර්ණ අයිතිය රජයේ සතුවන හෝ අයිතියෙන් වැඩි ප්‍රමාණයක් රජයේ සතුවන ව්‍යාපාර රාජ්‍ය සංස්ථා ලෙස හැඳින්විය හැකියි. මේ ගැන පැහැදිලි කිරීමක් ඔයාලට කරා. ඒක නිසා පුතේ නිවැරදි පිළිතුර වෙන්න ඕන 16ට අංක 1. 16ට නිවැරදි පිළිතුර අංක 1. හරි. ඊළඟට මෙන්න දැන් පුතේ අපි යනවා ගිනුම්කරණය පැත්තට. 17 වෙනි ප්‍රශ්නේ ඉඳලා ගිනුම්කරණය තමයි දිගටම තියෙන්නේ. ව්‍යාපාර ඒකක සංකල්පයට අදාළ ප්‍රකාශය. මොකද පුතේ මේ ඒකක සංකල්පය ඉතා වැදගත් ගිනුම්කරණයේදී ගිනුම් කරන කටයුතු සිද්ධ වෙන්න ඕන. දැන් මේ ඒකක සංකල්පයේදී කතා කරන්නේ ව්‍යාපාරයේ අයිතිකරුයි ව්‍යාපාරයයි දෙදෙනෙක්සේ සලකලා. මෙන්න මෙහෙම බලමු අපි පුතේ. ව්‍යාපාරයේ අයිතිකරුයි ව්‍යාපාරයයි දෙදෙනෙක්සේ සලකලා ගිනුම් තැබීමේ ක්‍රමයක් තමයි මේ තියෙන්නේ. එතකොට දැන් මෙහෙමනේ. දැන් ව්‍යාපාරයක අයිතිකරු ව්‍යාපාරයේ අයිතිකරු ඉන්නේ. ව්‍යාපාරයේ අයිති මේක ව්‍යාපාර මේ අයිතිකරු තමයි ව්‍යාපාරයේ අයිති. ඉතින් කෙනෙකුට කියන්න පුළුවන් අයිතිකරුට කැමති දෙයක් ව්‍යාපාරය කරන්න පුළුවන්. ඒක නිසා ගැටලුවක් නැහැ. ඉතින් ඇත්ත තමයි. ව්‍යාපාරයේ සියලු කටයුතු පාලනය කිරීම අයිතිකරුට පුළුවන්. හැබැයි ගිණුම් කරන කටයුතු කරද්දී මේ ගනුදෙනු සටහන් කිරීමේදී අයිතිකරුව චුට්ටක් වෙන් කරන්න ඕන. මොකද ව්‍යාපාරයකට හරි ලාභයක් අලාභයක් හොයා ගන්න නම් මෙන්න මේ ව්‍යාපාරය කවුරු වෙන්න ඕනද? ස්වාධීන වෙන්න ඕන. ස්වාධීන කෙනෙක් විදියට සලකලා අයිතිකරු පැත්තක අයිතිකරු ව්‍යාපාරයත් එක්ක කරන ගනුදෙනු පොත්වල වාර්තා කිරීමක් සිද්ධ වෙන්න ඕන. එතකොට ව්‍යාපාරයේ ස්වාධීන විඳගෙන මෙයා අයිතිකරු මෙන්න මේ අයිතිකරු මෙච්චර මුදලක් යදෙව්වා මේක තමයි අයිතිකරුගේ ප්‍රාග්ධනය කියලා ව්‍යාපාරයේ පොත්පත්වල එක සටහන් වෙන්න ඕන. මෙන්න අයිතිකරු තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනෙට අරන් ගියා මේව තමයි ගැනිලි කියලා ඒකත් පොත්වල සටහන් වෙන්න ඕන. මේ විදිහට පුතේ ව්‍යාපාරයයි අයිතිකරුයි වෙන්වෙන්ව තියෙන විදිහට නැත්තම් ව්‍යාපාරයට ස්වාධීන පැවැත්මක් තියෙනවා කියලා හිතාගෙන ගිණුම් කරන කටයුතු ගනුදෙනු සටහන් කිරීම අපි කියනවා ගිණුම් කරන ඒකක සංකල්පය කියලා. එහෙනම් අපි බලමු ගිණුම් කරනේදී මුදලින් මැනිය හැකි දෑ පමණක් ගිණුම් තබනවා. මේකට අපි කියනවා මූල්‍ය ගිණුම් කරණය කියලා. එහෙනම් ඒ පිළිතුර නෙමෙයි. ව්‍යාපාරිකයා ගිණුම් කරන ප්‍රතිඵල ගිණුම්ගත කරන බවයි. ඒකත් නෙමෙයි. ව්‍යාපාරයට අයිතිකරුගෙන් වෙන් වූ ස්වාධීන පැවැත්මක් ඇති බව. මෙන්න මේක තමයි පුතේ නිවැරදි පිළිතුර. 17 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර අංක 3. යමු. පහත ප්‍රකාශ අතුරින් වඩාත් නිවැරදි ප්‍රකාශය 18. අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යාපාරයේ විසින් ගෙවිය යුතු වගය මොකක් කියලාද පුතේ කිව්වේ? ගෙවිය යුතුයි. ඒක අපේ වගකීමක් ලෙස හැඳින්වේ. එහෙනම් පළවෙනි ප්‍රකාශනය වැරදි.
හිමිකමෙහි සිදුවන අනිකුත් වැඩිවීම් වියදම් ලෙස හැඳින්වේ. හිමිකමෙහි සිදුවන අනිකුත් වැඩිවීම් පුතේ වැඩිවීම් මතකද වැඩිවීම් වැඩිවීම් වලට අපි ගත්තේ මොනවද? ආදායම් සහ වියදම් විතරයි. මම මෙහෙම ලියන්නම්කො. ව්‍යාපාරයක අයිතිකරුගේ හිමිකම වෙනස් වෙන්න බලපාන සාධක හතරක් කියලා දුන්න පුතේ. වෙනස් වෙනවා කියන්නේ හිමිකම වැඩි වෙන්න දෙන්නෙක් හිටියා, අඩු වෙන්න දෙන්නෙක් හිටියා. ප්‍රාග්ධනය. අමතර ප්‍රාග්ධනය. අමතර ප්‍රාග්ධනය නිසා හිමිකම වැඩි වුණා. ආදායම් නිසා හිමිකම වැඩි වුණා. ගැණිලි නිසා හිමිකම අඩු වුණා. වියදම් නිසා හිමිකම අඩු වුණා. එතකොට මෙතන කියනවා පුතේ බලන්න ප්‍රශ්නේ හිමිකමෙහි සිදුවන අනෙකුත් වැඩිවීම් වියදම් අනෙකුත් වැඩිවීම් කියන්නේ පුතේ අමතර ප්‍රාග්ධනය ආදායමුයි විතරයි. එහෙනම් ඒ ප්‍රකාශනයේ වැරදි. ව්‍යාපාරයක හිමිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය හිමිකම ලෙස හැඳින්වේ. අන්න ඒ ප්‍රකාශය නම් හරි පුතේ. තුන්වෙනි එක හරි. හිමිකමෙහි සිදුවන සියලු වැඩිවීම් ආදායම් ලෙස හැඳින්වේ පුතේ. මේ බලන්න. හිමිකමෙහි සිදුවන සියලුම වැඩිවීම් ආදායම්ද? නෑ. ඇයි? අමතර ප්‍රාග්ධනය නිසා හිමිකම වැඩි වෙනවා. ආදායම නිසා හිමිකම වැඩි වෙනවා. නං මේ දෙන්නගෙම සංයෝගයක් තමයි හිමිකම වැඩිවීම. තනිකරම එක කියන්න බෑ ආදායමටම අදාළ එකක් කියලා. එහෙනම් ඒ ප්‍රකාශනයත් වැරදි. එහෙම බැලුවම් පුතේ 18 වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වෙන්න ඕන අංක 3. හරි. දැන් පුතේ 19 වෙනි ප්‍රශ්නයට පහත දී ඇති අයිතම අතුරින් වියදම් පමණක් ඇතුළත් ශීර්ෂය වන්න. වියදම් පමණක් ඇතුළත් ශීර්ෂය. එහෙනම් බලන්න පුතේ වියදම් පමණ. බලමු. දුන්වට්ටම් වියදමක්, විදුලිය වියදමක්, ගෙන යාමේ කුලී කියන්නේ වියදමක්, ගැනුම් කියන්නේ වියදමක්. එහෙනම් පළවෙනි පිළිතුර නිවැරදි. ප්‍රචාරණයේ වියදමක්, විකුණුම් කොමිස් වියදමක්, ගැනිලි වියදමක්ද? ඔන්න ප්‍රශ්නයක් තියෙනවා පුතේ. ගැනිලි කියන්නේ වියදමක් නෙමෙයි, ගැනිලි අයිති වෙන්නේ හිමිකම් වලට. හිමිකමෙහි අඩුවීම අපි ගැනිලි කියලා කියනවා. එහෙනම් මෙන්න මේ ගැනිලි කියන පිළිතුර තියෙන නිසා දෙවැනි පිළිතුර උත්තරේ වැරදි. දුන්වට්ටම හරි, ගොඩනැගිලිෂය හරි, බඩුතොගය, අන්න බඩුතොගය. බඩුතොගය වියදමක් නෙමෙයි පුතේ, වත්කම. අනිත් එක තමයි බැංකු ණය කියන්නේ වගකීම. ඒක නිසා තුන්වෙනි උත්තරෙත් වැරදි. ණය පොලී වියදමක් ගෙවිය යුතු විදුලි ගාස්තු පුතේ. යම්කිසි වියදමක් ගෙවිය යුතුයි නම් ඒක අපේ මොකද්ද? වගකීමකි. එහෙනම් හතරවෙනි උත්තරෙත් වැරදි. 19ට නිවැරදි පිළිතුර අංක 1. 19ට නිවැරදි පිළිතුර අංක 1. ඊළඟට ප්‍රශ්න අංක 20. සඳුනි නවෝද්‍යාගේ ව්‍යාපාරයේ 2018යි 1.1 දිනට ගිණුම් සමීකරණයේ පහත පරිදි විය. වත්කම් බලන්න පුතේ වත්කම් කොච්චර තියෙනවද? 425,000. හිමිකම 350,000. වගකීම 75,000. ඔහොම තියෙනවා. එදිනට සිදු වූ ගනුදෙනුවක් නිසා සමීකරණයේ පහත පරිදි වෙනස් වෙනවා. බලන්න පුතේ. 425,000 තිබිච්ච එක පුතේ වත්කම 450,000. මෙතන ඉඳලා මෙතෙන්ට රුපියල් 25,000ක වැඩිවීමක් තියෙනවා. හිමිකමත් පුතේ 350,000 ඉඳලා 375,000ට ගිහිල්ලා තියෙනවා. එනං හිමිකමෙහි රුපියල් 25,000ක වැඩිවීමක් තියෙනවා. එහෙම බැලුවම බලන්න පුතේ මම බෝඩ් එකේ ලියපුවද හිමිකම වැඩි වෙලා 25,000ක. ඔයාට හිතන්න තියෙන එකම එක දෙයයි. මොකද්ද? හිමිකම වැඩිවීමට බලපාන එක්කෝ ඒක ආදායමක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අමතර ප්‍රාග්ධනය කියලා වෙන්න පුළුවන්. එහෙනම් රුපියල් 25,000ක ආදායමක් ලැබෙන්න පුළුවන්, එහෙම නැත්නම් රුපියල් 25,000ක අමතර ප්‍රාග්ධනයක් ලැබෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තව එකක් තියෙනවා. රුපියල් 25,000ක ලාභයක් ලැබෙන්න පුළුවන්. මොකද පුතේ ව්‍යාපාරයට රුපියල් 25,000ක ලාභයක් ලැබෙනවා කියන්නේ ඒකිනුත් වෙන්නේ මොකද්ද? හිමිකම වැඩිවීම. බලමු දෙහනම් පිළිතුරු ටික. අයිතිකරු 25,000ක ගැණිලි සිදු කිරීම වැරදීනේ පුතේ. ඒකෙන් වෙන්නේ හිමිකම අඩු වෙන එකක් නේ. 25,000ක බැංකු ණයක් ගැනීම. බැංකුවෙන් ණයක් ගත්තම වගකීම්නේ වැඩි වෙන්නේ. වත්කමත් වැඩි වෙනවා තමයි. නමුත් වගකීම් පැත්තත් වැඩි වෙනවා. එහෙනම් දෙවෙනි උත්තරෙත් වැරදි. 25,000ක බඩුතොගයක් 50,000කට ණයට විකිණීම. බලන්න පුතේ.
25,000ක වත්කමක් අඩු වෙලා 50,000ක ණය ගැති වත්කම වැඩි වෙනවා. ඒ කියන්නේ පුතේ වත්කම් පැත්ත වැඩි වෙනවා 25,000ක. මේ භාණ්ඩ ටික විකිණීමෙන් ව්‍යාපාරිකයාට ලාභයේ විදියට 25,000ක් ලැබෙනවා. ඒක නිසා හිමිකමත් වැඩි වෙනවා 25,000ක්. එහෙනම් පුතේ 20ට නිවැරදි පිළිතුර අංක 3. ණයට ගැනීම කියලා තියෙනවා පුතේ, ණයට ගත්තම වගකීමක් වැඩි වෙනවා. 4 වෙනි උත්තරේ වැරදි. 20ට නිවැරදි උත්තරේ අංක 3. අපි යමු පුතේ ඊළඟට 21 වෙනි ප්‍රශ්නයට. 21. පහත ගනුදෙනු අතුරින් හිමිකම අඩුවීමට බලපාන ගනුදෙනුව වන්නේ. මෙන්න පුතේ. හිමිකම අඩු වෙන්න නම් වියදමක් වෙන්න ඕන. එහෙම නැත්නම් ගැනිලි වෙන්න ඕන. එහෙමත් නැත්නම් ගැනිලිත් නෙවෙයි නම් මොකද්ද වෙන්න ඕන? අලාභයක් වෙන්න ඕන. අලාභයනුත් හිමිකම අඩු වෙයි. මොන නිසාද? වියදම් නිසා, ගැනිලි නිසා, අලාභ නිසා හිමිකම අඩු වෙන්න ඕන. බලමු දෙහෙනම් උත්තර ටික. අයිතිකරු 50,000ක අමතර ප්‍රාග්ධනයක් යෙදවීම. ඒකෙන් වෙන්නේ හිමිකම වැඩි වෙනවා. ලැබූ කොමිස් ආදායම 20,000යි. ඒකිනුත් හිමිකම වැඩි වෙනවා. 40,000ක් ණයහිමියෙකුට ගෙවීම, ණයහිමියෙකුට 10,000කට යටත්ව මුදල් ගෙවනවා. පුතේ ණයහිමියෙකු අපිට 10%ක වට්ටමක් දෙනවා කියන්නේ ලද වට්ටම්. ලද වට්ටම් කියන්නේ පුතේ ආදායමක්. එහෙනම් 3 වෙනි උත්තරෙත් වැරදි. 4. 25,000ක බැංකු ණය වාරිකයේ රුපියල් 5,000ක පොලියත් සමග ගෙවලා. පුතේ 5,000ක පොලිය කියන්නේ වියදමක් නේ. අන්න වියදම නිසා හිමිකම අඩු වෙනවා. එහෙනම් 21ට නිවැරදි පිළිතුර අංක 4. 21ට නිවැරදි පිළිතුර අංක 4. අපි යම් පුතේ 22 වෙනි ප්‍රශ්නයට. ව්‍යාපාරයේ සිදු ගනුදෙනුවකට අදාළ දිත්ව සටහන් පහත වේ. බලමු. ණය හිමියන්ට ණය හිමි ගිණුමට හර වෙලා 16,000. මුදල් ගිණුම බැර වෙලා 16,000. එතකොට පුතේ ඕනම දරුවෙක් දන්නවා මුදල් ගිණුම බැර වෙනවා කියන්නේ සල්ලි අඩු වෙනවා. කීයක්ද? 16,000. සල්ලි අඩු වෙලා ඒ සල්ලි ටික ගිහිල්ලා තියෙන කාගේ ගාවටද? ණය හිමියෙකු ගාවට. එහෙනම් පුතේ ණය හිමියට අපි කොහොමවත් සල්ලි දෙන්න ඕනනේ. එහෙනම් මේ තමයි රුපියල් 16,000ක් අපි ව්‍යාපාරයේ මුදලින් කාට ගෙවලද? ණය හිමියන්ට ගෙවලා. බලමු එහෙම එකක් තියෙනවද කියලා පුතේ. 16,000ක මුදලක් ණය හිමියන්ට ගෙවීම. එහෙනම් 22ට නිවැරදි පිළිතුර අංක 2. 22ට නිවැරදි පිළිතුර අංක 2. ණය හිමියන්ගේ මුදල් ලැබෙන්නේ නැහැ කවදාවත්. ලැබුණත් දිත්ත සටහන මෙතන වැරදි. 3-4 වෙනි උත්තරේ ගන්න බෑ. 23 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාරයක් රුපියල් 8,000ක වරිපනම් බදු මුදලින් ගෙවීම. මොකද පුතේ කියන්නේ? මුදලින් ගෙවීම. මුදලින් ගෙවීම නම් පුතේ අපි ලියන්න ඕන අනිවාර්යයෙන්ම මොන පොතකද? මුදල් පොතේ ලියන්න ඕන. එහෙනම් මුදල් පොත තමයි මූලික පොත. ගෙවීමට අදාළ වෙන්නේ ඔයාට මතක ඇති, මතක නැත්නම් පුතේ සටහන් කරගන්න දෙන්නම්. මුදල් පොතට අදාළ මූලාශ්‍ර ලේඛන දෙකක් තියෙනවා. මුදල් පොතට අදාළ මූලාශ්‍ර ලේඛන දෙකක්. ඔයාලා අපි කවුරුත් දන්නවා මුදල් පොතක පැති දෙකක් තියෙනවා, හර පැත්තයි බැල පැත්තයි. මේ පැත්තේ මුදල් ලැබීම්, මේ පැත්තේ මුදල් ගෙවීම්. ତතර මුදල් ලැබීම් වලට අදාළ මූලාශ්‍ර ලේඛනය ලදුපත, ගෙවීම් වලට අදාළ ගෙවීම් වවුචරය. එහෙනම් මූලාශ්‍ර ලේඛනයේ මේ උත්තරේ හැටියට එන්නේ මොකද්ද? ගෙවීම් වවුචරය. බලමු. ගෙවීම් වවුචරය සහ මුදල් පොත. ඉස්සෙල්ලා අහන්නේ පුතේ මූලාශ්‍ර ලේඛනය. එහෙනම් ගෙවීම් වවුචරය ඉස්සෙල්ලා තියෙන්න ඕන, මූලික පොත ඊට පස්සෙන් තියෙන්න ඕන. එහෙනම් 23ට නිවැරදි පිළිතුර අංක 1. 24. ව්‍යාපාරයක සුළු මුදල් පොතක් පවත්වාගෙන යාමේ වාසි. පුතේ සුළු මුදල් පොතක් පවත්වාගෙන යන වාසිය තමයි ප්‍රධාන මුදල් භාරකරුගේ කාර්යභාරය අඩු වෙනවා. නැත්තම් ප්‍රධාන මුදල් භාරකරුටත් මේ වැඩේ කරන්න පුළුවන් ප්‍රධාන මුදල් පොතේම. හැබැයි ඒක අනවශ්‍ය ලෙස දීර්ඝ වීම, ඒක තුලනය කරන්න යනකොට ගැටලු මතුවීම, ඒක නිසා ප්‍රධාන මුදල් භාරකරුවෙක් සාමාන්‍යයෙන් ව්‍යාපාරයක තියෙන සුළු මුදල් පාලනය කිරීම සඳහා වෙනම පොතක් පවත්වාගෙන යනවා. ඒ කියන්නේ ප්‍රධාන මුදල් භාරකරුගේ කාර්ය පහසු කරගන්න, නැත්නම් කාර්ය අඩු කරගන්න.
විසිහතරට නිවැරදි පිළිතුර අංක දෙක. සදීපනීගේ ව්‍යාපාරයේ තුන 8/2018 3/31 දිනට තුලනය කළ ලද බැංකු ගිණුමේ බැර ශේෂය. ව්‍යාපාරයේ විසින් හදපු බැංකු ගිණුමේ බැර ශේෂය. මතක තියාගන්න පුතේ බැංකු ගිණුමක් වුණාම ව්‍යාපාරයට වත්කමක්. වත්කම් ගිණුමක බැංකු ගිණුම කියන්නේ වත්කම් ගිණුමක්. එතන මේ වත්කම් ගිණුමක ශේෂය තියෙනවා හරට. හරට. හැබැයි බැංකු අයිරාවක් නිසා බැංකු ගිණුමේ ශේෂය මොනවා වෙන්න පුළුවන්ද? බැර වෙන්න පුළුවන්. අපි එහෙනම් බැංකුවට මේ 14000 ගෙවිය යුතුයි. ඒක වගකීමකි. 14000 කැමති නම් ලියලා තියාගන්න පුතේ මේ 14000 ගාව බැර ශේෂයක් කියන ගාව බැංකු අයිරාව කියලා. මෙන්න මෙතෙන්ට. බැංකු අයිරාව කියලා මෙන්න මෙතෙන්ට ලියලා තියාගන්න. ඊළඟට 26 වෙනි ප්‍රශ්න. 25ට මොකද්ද පුතේ මං කිව්ව උත්තරේ අංක 1. 26ට බලමු පුතේ. අංජලීගේ ව්‍යාපාරයේ විසින් 30,000ක බඩු තොගයක් රුචිනිට ණයට විකුණුව අතර රුචිනි විසින් එම මුදල 10%ක වට්ටමකට යටත්ව අංජලීට ගෙවා දමන ලදී. රුචිනිගේ ව්‍යාපාරයේ මෙම ගනුදෙනුව සටහන් කරන මූලික පොත. හරි. මේක එකපාරටම කාට හරි දරුවෙකුට තේරෙන්නේ නැත්නම් අපිට මෙන්න මේ වගේ සටහනක් ඇඳ ගන්න පුළුවන්. අංජලි රුචිනි. හරිනේ. ඔහොම නම් දෙකක් තියෙනවා. කියවුම් බලන් ඡේදය පුතේ. අංජලිගේ ව්‍යාපාරයේ විසින් 30,000ක බඩු තොගයක් අංජලීගේ ව්‍යාපාරයෙන් 30,000ක තොගයක් කාටද රුචිනිට ණයට විකුණුව අතර ණයට විකුණුව අතර රුචිනි විසින් එම මුදල රුචිනි මේ මුදල 10%ක වට්ටමකට යටත්ව අංජලීට ගෙවා දමන ලදී. එතකොට මේ 10% වට්ටම තීරණය කරන්නේ රුචිනිද? නැහැ. මොකද පුතේ 30,000ක බඩු අංජලී තමයි රුචිනිට විකුණන්නේ. අංජලී තමයි එහෙනම් කියන්න ඕන ඔයාට මම 10%ක වට්ටමක් දෙන්නම් කියලා. නේද? අංජලී තමයි කියන්න ඕන. හරිද? එතකොට අංජලි තමයි මේ 100කට 10 වට්ටම දෙන්නේ දුන් වට්ටම් කාටද වට්ටම දෙන්නේ රුචිනිට රුචිනිගේ ව්‍යාපාරය මෙම අංජලිගේ පැත්තෙන් නෙමෙයි රුචිනිගේ ව්‍යාපාරය රුචිනිට පුතේ අංජලිගෙන් වට්ටම ලැබෙනවා අංජලි රුචිනිට වට්ටම දෙනවා රුචිනිට වට්ටම ලැබෙනවා ලද කීයක වට්ටමක්ද ලැබෙන්නේ 10%ක වට්ටමක් ලැබෙනවා. ලද වට්ටම් මතකද? මේක රුචිනිගේ ව්‍යාපාරයේ මෙම ගනුදෙනුව සටහන් කරන මූලික පොත. අංජලි මේක ණයට විකුණුමුණාට රුචිනිට මේක ණයට ගැනීමක් නේ එතකොට. ගැනුම්. ගැනුම් ජේනලේ තමයි ලියන්න ඕන. ඒතර ගැනුම් ජේනලේ ලියවෙන්නත් ඕන. ගැනුම් ජේනලේ ලියවෙන්නත් ඕන. වට්ටමක් අංජලීගෙන් ලැබෙන නිසා රුචිනිට මේක ලද වට්ටම්. එහෙනම් ගැනුම් ජර්නලය ලද වට්ටම්. කාගේ පැත්තෙන්ද? රුචිනිගේ පැත්තෙන්. බලමු රුචිනිට කොච්චර වට්ටමක් ලැබෙනවද කියලා. 30,000ට 10%ක්. ඒ කියන්නේ 3,000යි. ගැනුම් ජර්නලය රුචිනිට ලැබුණු වට්ටම 3,000යි. එහෙනම් මෙන්න බලන්න පුතේ පිළිතුරු. මෙන්න මේ පිළිතුර තමයි නිවැරදි පිළිතුර. අවශ්‍ය දරුවන්ට රූප සටහනකුත් මගේ බෝඩ් එකේ තියෙනවා. මෙන්න මේ පැත්තේ ඉඳගෙන තමයි ගිනුම් තියන්නේ. රුචිනිගේ පැත්තේ ඉඳගෙන. හොඳට මතක තියාගන්න. අංජලීගේ පැත්තෙන් තමයි ගාන අපිට කියලා දෙන්නේ. හැබැයි රුචිනිගේ පැත්තේ ඉඳලා මේක අපිට හදන්න කියලා තියෙනවා.
යමු ඊළඟ ප්‍රශ්නයකට පුතේ. ව්‍යාපාරයක නයිමියෙකුට චෙක්පතකින් මුදල් ගෙවීම සටහන් කිරීමට අදාළ චෙක්පතකින් ගෙවනවා නම් පුතේ මතක තියාගන්න ගිණුමේ මුදල් අඩු වෙනවා. මොන ගිණුමෙද? බැංකු ගිණුමේ මුදල් අඩු වෙනවා. එහෙනම් මේකට අදාළ මූලික පොත වෙන්නේ මොකද්ද? බැංකු ගිණුම. 27ට උත්තරේ 4. හරි. ආපහු අපිට යන්න සිද්ධ වෙනවා පුතේ අර පරණ මං වාට කිව්ව මේ හිමිකම වෙනස් වීමේ සාධක ගාවට 28 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. මේ බලන්න පුතේ. මම මොනවද කිව්වේ? හිමිකම වෙනස් වෙන සාධක හතරක් තියෙනවා. දෙන්නේ හිමිකම වැඩි වෙන්න බලපානවා, දෙන්නේ අඩු වෙන්න බලපානවා. කවුද? අමතර ප්‍රාග්ධනය. හිමිකම වැඩි වෙන්න බලපානවා. ආදායම්. හිමිකම වැඩි වෙන්න බලපානවා. වියදම්. හිමිකම අඩු වෙන්න බලපානවා. අඩු වෙන්න ඕන නිසා උනුපුතේ මම වරහනකුත් දෙය. ගැනිලි. හිමිකම අඩු වෙන්න බලපානවා කියන්නේ. යම් කිසි වර්ෂයක ආරම්භයේ ආරම්භක හිමිකම කියලා මෙන්න මෙතෙන්ට සංඛ්‍යාවක් දුන්නටින් ඒ සංඛ්‍යාවට අමතර ප්‍රාග්ධනය ආදායම් එකතු වෙලා වියදම් සහ ගැනිලි අඩු වුණාම පුතේ අපිට අවසාන හිමිකම හොයාගන්න පුළුවන් නේද? ඔන්න ඒ ක්‍රමයට තමයි අපි ඊළඟ ගැටලුවේ විසඳන්න යන්නේ. අපිට කියනවා පුතේ ආරම්භක ප්‍රාග්ධනයේ ලක්ෂ 3යි. මම බෝඩ් එකේ දාන්නම්. ඔයාලට ගන්න ඉස්සෙල්ලා හොඳට බලා ගන්න. එනතත් ඔයාලට මේ පේපරේ ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන් නේ. මම දාන්නම් පුතේ. ආරම්භක ප්‍රාග්ධනයේ ලක්ෂ 3යි. ඊට පස්සේ තියෙනවා වර්ෂයේ ආදායම 140,000යි. ඊට පස්සේ තියෙනවා වර්ෂයේ වියදම 60,000යි. ඊට පස්සේ තියෙනවා පුතේ අතිරේක ප්‍රාග්ධනය 80,000යි. මෙන්න මෙතන ගැනිලි දීලා නැහැ. අපිට පුළුවන් නේද පුතේ නම් වර්ෂය අවසානයේ හිමිකම හොයන්න? මේ බලන්නකෝ. ලක්ෂ 3ට 80,000 එකතු වෙලා 140,000 එකතු වෙනවා. කීයක් එනවද? 440,000යි 520,000. 520,000ෙන් 60,000ක් අඩු වුණාම 460,000යි නේද පුතේ? 460,000. මෙන්න පිළිතුර බලන්න. 460,000ක් එන පළමු හිමුත්‍රය. ඔව්, හිමුත්‍රයක් තියෙනවා. 28 වෙනි ප්‍රශ්නයට එනන් නිවැරදි පිළිතුර අංක 2. 29. පහත දී ඇති වගන්ති ඇතුරෙන් සාවද්‍ය වගන්තිය වන්නේ. සාවද්‍ය. සාවද්‍ය කියවම් පුතේ වැරදි එක වෙන්න ඕන නේද? මූලික පොත්වල ගනුදෙනු සටහන් කරන්නේ මූලාශ්‍ර ලේඛනයේ උපයෝගී කර ගනිමින්. ඕනේ පුතේ. ලිඛිත සාක්ෂිය නැතුව මූලික පොත්වල කිසිම ගනුදෙනුවක් ලියන්න බෑ. මේ ප්‍රකාශනය සත්‍යයි. අපෙන් අහන්නේ වැරදි ප්‍රකාශනයනේ. බැංකු ගිණුම් පිළියෙල කිරීමේදී බැංකු ප්‍රකාශය පිළිපත මූලාශ්‍ර ලේඛන ලෙස භාවිතා කළ හැකිය. ඔව්, හරි. පිළිපත ඒවා අපි මූලාශ්‍ර ලේඛන විදිහට තමයි භාවිතා කරන්නේ. හරි. දෙවෙනි එකත් හරි. මූලික සටහන් පොත් පිළියෙල කරන්නේ ගිණුම් පිළියෙල කිරීම වෙනුවට. අන්න එතන වැරදිනේ පුතේ. මම ඔයාලට හැමදාම කියලා දෙයක් වෙන පුතේ, ගනුදෙනු මූලික පොත්වල ලියලා ඊළඟට ගිණුම්වල ලියලා ඒ ගිණුම් තුලනය කළා තමයි අපි ශේෂ පිරික්සුම හදන්නේ. එහෙනම් පුතේ මූලික පොත් හදන්නේ ගිණුම් වෙනුවටද? නෑ. මූලික පොත් හැදුවට පස්සේ තමයි ගිණුම් හදන්නේ. එහෙනම් තුන්වෙනි ප්‍රකාශනය අසත්‍යයි. මෙන්න මේක අසත්‍යයි. මූලාශ්‍ර ලේඛන පිළිගත හැකි වන්නේ එය වගකීම යුතු නිලධාරියෙකු අනුමත කළ විටය. ඒක ඇත්ත. හතරවෙනි එක හරි. එහෙනම් පුතේ නිවැරදි පිළිතුර 29ට අංක 3. හරි. අපි යමු 30 වෙනි ප්‍රශ්නයට.
ව්‍යාපාරයක දුන්වට්ටම් ගිනුම්ගත කිරීමට අදාළ දිත්ව සටහන්. දුන්වට්ටම්. පුතේ දුන්වට්ටම වියදමක්නේ. වියදම් ගිනුම් තියෙන්නේ හර පැත්තේ. අනිත් එක තමයි මේ වට්ටම දෙන්නේ කාටද? ණය ගැතියෙකුට. එහෙනම් ණය ගැති ගිනුම බැර වෙන්න ඕන. දුන්වට්ටම් හර ණය ගැති ගිනුම බැර. ඒ අනුව 30ට නිවැරදි පිළිතුර අංක 3. අපි යම් පුතේ 31 වෙනි ප්‍රශ්නයට. සුළු මුදල් පොත සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. සුළු මුදල් පොත ගැන කතා කරද්දී යම් යම් දේවල් ටිකක් තියෙනවා කියලා දෙන්න ඕන. මෙන්න මේ ටික චුට්ටක් අහගන්න පුතේ විභාගෙටත් අවශ්‍ය නිසා. සුළු මුදල් පොතක් ව්‍යාපාරයක් තුල පවත්වාගෙන යන්නේ ප්‍රධාන මුදල් භාරකරුගේ කාර්යභාරය පහසු වෙන්න. ව්‍යාපාරයේ තියෙන සුළු සුළු වියදම් සටහන් කරන්න තමයි සුළු මුදල් පොතක් භාවිතා කරන්නේ. එතකොට ප්‍රධාන මුදල් භාරකරු සෑම කාල පරිච්ඡේදයකම වියදම් කරන්න කියලා නිශ්චිත මුදල් ප්‍රමාණයක් දෙනවා. අපි ගමු පුතේ කාල පරිච්ඡේදය කියන්නේ මාස එකක් කියලා. යම් මාසයක අපි ගමු ජනවාරි පළවෙනිදා ඉඳලා ජනවාරි 31 දක්වා කාල පරිච්ඡේදයක් තුළ වියදම් කරන්න කියලා මුදල් භාරකරු විසින් කාටද? සුළු මුදල් භාරකරුට යම් මුදලක් දෙනවා. අපි මේ දෙන මුදල රුපියල් 5000යි කියලා හිතමුකෝ. මේ දෙන මුදලට නමක් කියනවා පුතේ. මේකට කියන නම තමයි අග්‍රිමය. මේකට කියන මොකක් කියලාද? සුළු මුදල් අග්‍රිමය කියලත් කියනවා. හරිද? සුළු මුදල් අග්‍රිමය. මේක තමයි නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල වියදම් කරන්න කියලා මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට දෙන මුදල. හරි. දැන් පුතේ සුළු මුදල් භාරකරු කාල පරිච්ඡේදය තුල මෙතන මොකක් හරි මේ ටිකෙන් වියදමක් කරනවා. හිතන්න පුතේ එයා වියදම් කරනවා 4800ක්. එතකොට ඕනම දරුවෙකුට තේරෙනවා සුළු මුදල් භාරකරු ගාව ඉතිරි වෙනවා කීයක්ද? රුපියල් 200ක් ඉතිරි. ජනවාරි මාසෙ ඉතුරු වුණේ රුපියල් 200ක්. වියදම් කරා 4800ක්. මම පෙබරවාරි මාසෙටත් මුදල් භාරකරු පෙබරවාරි මාසෙටත් 5000ක් දෙන්න ඕන. 5000ක් දෙන්න ඕන උනාට පුතේ කෙලින්ම 5000ක්ම දෙන්නේ දෙන්නේ 4100ද 800ද? ඇයි? සුළු මුදල් භාරකරු ගාව රුපියල් 200ක මුදලක් ඉතුරු. එහෙනම් වියදම් කළ මුදල නැවත ලබා දෙයි. මොන මාසෙද පුතේ? ඊළඟ කාල පරිච්ඡේදයට නැවත දෙනවා. මේකට කියනවා පුතේ අග්‍රිමය මොනෝ කිරීමද? අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම. සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවා. වියදම් කළ මුදල නැවත ලබා දෙනවා. එහෙනම් පුතේ අපි බලමු මේකේ ගාණ මොකද්ද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ. ඔන්න පුතේ හොඳට බලා ගන්න. සවන්දි විදුෂාගේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම 4000. ඒක කාටත් තේරෙනවා. 2018යි 3.1. 3.1 කිව්වම පුතේ හොඳට මතක තියාගන්න මාර්තු මාසේ පළවෙනිදා. සුළු මුදල් භාරකරුගේ අතේ කීයක් ඉතුරුද? 600ක් ඉතුරු. එහෙනම් මට කියන්න 3යි පළවෙනිදා කොච්චර වියදම් කරලද මෙයා? 4000න් 600ක් ඉතුරු කරගත්ත නම් කීයක් වියදම් කළද? 3600ක් වියදම් කළා තියෙනවා. සෝරි 3400ක් වියදම් කළා තියෙනවා. හරිද? හරි. කමන්නේ. වියදම් කරපු මුදල ආපහු දීපු නිසා 2018යි 3යි පළවෙනිදට සුළු මුදල් භාරකරු ගාව කොච්චර මුදලක් තියෙනවද නැවතත්? 4000ක් තියෙනවා. ගැටලුවක් නැහැ නේද? 2018යි 3යි 31 සුළු මුදල් වියදම් පා. ඔන්න පුතේ මාර්තු මාසේ සුළු මුදල් වියදම් මෙච්චරක් වෙලාලු. කීයද බලමු. 1200යි 600යි 1100යි 700යි. මේ ටිකම එකතු කරාම බලමු එකතු කරලා. 8යි 8යි 7යි 15යි 1000යි 1100යි 1001යි 3600යි. හරි. මං හොයාගත්ත පුතේ. මාර්තු මාසේ 3600ක් වියදම් කළා කියලා. එහෙනම් ඕනම දරුවෙක් දන්නව පුතේ
3600ක් වියදම් කරා නම් මෙයාගේ අතේ මාර්තු මාසේ අන්තිමට ඉතුරුයි 400ක්. 400 අතේම තියාගන්න කියලා අප්‍රේල් මාසේ පළවෙනිදට තව දෙනවා 4000 වෙන්න කියන්නේ 3600ක්. ඒ කියන්නේ පුතේ මෙතන වියදම් කළ මුදලට සමාන මුදලක් දෙනවා. කීයද වියදම් කළ මුදල? මෙතන එකතුව 3600යි. ඒක නිසා මේකේ පිළිතුරත් 3600යි. ඒ තමයි 31 වෙනි ප්‍රශ්නය. ඊළඟට 32. ශේෂ පිරික්සුමක සාමාන්‍යයෙන් හර පැත්තේ සඳහන් වන ගිනුම් ශේෂ පමණක් ඇතුළු. පුතේ හර පැත්තක තියෙන්නේ වත්කම් සහ වියදම් විතරයි. ඒ විතරක් නෙමේ, ගැනිලිත් හරනේ. එහෙනම් වත්කම් වියදම් ගැනිලි මෙන්න මේ පිළිතුරු. 32ට නිවැරදි පිළිතුර අංක 2. ප්‍රාග්ධනය ආදායම් වගකීම්. ප්‍රාග්ධනය ආදායම් වගකීම්. එහෙම නැත්නම් මෙන්න මේ පිළිතුර ගමුකෝ. මේව පුතේ ශේෂ පිරික්සුමක බැර පැත්තේ තියෙන ශේෂ. ශේෂවලට අදාළ ගින. මේ උත්තරේ නෙමෙයි, නිවැරදි පිළිතුර අංක 2. හොඳයි, අපි යමු 33 වෙනි ප්‍රශ්නයට. පහත දැක්වෙන්නේ ගිනුම් කරණයේ සිදු වරදක් නිවැරදි කිරීමට තබා ඇති ද්විත්ව සටහන. වරදක් නිවැරදි කරන්න තියපු සටහන. ඒතොර මෙන්න මේක නිවැරදි ද්විත්ව සටහන. බලමු. පරිගණක උපකරණ ගිනුම හර, පරිගණක අලුත්වැඩියා ගිනුම බැක්. සාමාන්‍ය පුතේ පරිගණක උපකරණ ගැන වත්කම් ගිනුම. වත්කම් ගිනුමක හරට තමයි කොහොමත් ලියවෙන්න ඕන. එහෙනම් පුතේ මේ 140,000 කලින් තිබිලා තියෙන්නේ වත්කම් ගිනුමේ හරට නෙමෙයි. කොහේ හරි ගිනුමක බැරට. බැරට තිබිච්ච එක පුතේ ඔන්න උපකරණ ගිනුමේ හරට අරගෙන. අලුත්වැඩියා ගිනුමක් සාමාන්‍යයෙන් හර ගිනුමක්. ඒ කියන්නේ මේක වියදම් ගිනුමක්නේ. වියදම් ගිනුමක තියෙන්න ඕන හර. නමුත් අලුත්වැඩියා ගිනුම බැර. එහෙනම් පුතේ මේක බැලූ බැලමට අපිට හිතන්න පුළුවන් පරිගණක උපකරණයක් ගත්තු එක වැරදිලා ලියලා තියෙන්නේ කොහේද? අලුත්වැඩියා ගිනුමේ හරට. හරට ලියපු එක අයින් කරන්න ඕන නිසා අලුත්වැඩියා ගිනුම බැර. උපකරණ ගිනුම ලියලා තිබුණ නැති නිසා උපකරණ ගිනුම හර. ඔන්න ඒක තමයි ගනුදෙනුව වෙන්නේ. දැන් බලමු පුතේ. 140,000ක පරිගණක මිලට ගැනීම මුදල් පොතේ පමණක් සටහන් වීම. මේක වැරදි. 140,000ක පරිගණක අලුත්වැඩියා කිරීම ඒකත් වැරදි. පරිගණක මිලට ගැනීමක් වෙනවා. බලමු 3 වෙනි උත්තරේ. 140,000ක මිලට ගැනීම පරිගණක මිලට ගැනීම පරිගණක අලුත්වැඩියා ගිනුමේ සටහන් වීම. මෙන්න පුතේ නිවැරදි පිළිතුර කිව්ව විදිහට. එහෙනම් 33ට නිවැරදි පිළිතුර අංක 3. පොත්වල සටහන් නොවීම කිව්වම් පුතේ හරත් නෑ බැරත් නෑ දෙකම. හොඳද? 4 වෙනි උත්තරේ ගන්න බෑ. 34. හිරුණි වෙළඳ සැලට ණයට විකුණුම් 10,000. හිරුණි වෙළඳ සැල් ගිනුමේ බැරට සටහන් කර තිබීමේ තිබීම නිවැරදි කිරීමට අදාළ ද්විත්ව සටහන වන්නේ. බලමු පුතේ. හිරුණි වෙළඳ සැල ණයට විකුණුම් 10,000. හිරුණි වෙළඳ සැල් ගිනුමේ බැරට සටහන් කර. පුතේ හිරුණි වෙළඳ සැලට ණයට විකුණු. බලමුද ලියන විදිහ. ණයට විකුණු. පුතේ ණයට විකුණුම් සටහන් කරන්නේ මෙන්න මේ විදිහට. හර වෙන්නේ ණය ගැති. බැර වෙන්නේ විකුණුම් ගිනුම. හිරුණි වෙළඳ සැලට ණයට විකුණුම්. එහෙනම් ණය ගැති කවුද? හිරුණි. හිරුණි වෙළඳ සැල තමයි ණය ගැති. ණයට විකුණුම්. හිරුණි වෙළඳ සැල් ගිනුමේ බැරට සටහන් කර තිබේ. මෙන්න මේක පුතේ හරට ලියවෙන්න ඕන සටහන. මේක ලියලා තියෙන්නේ බැරට. බැරට ලිවීම වැරදීනේ පුතේ. එහෙනම් බැරට ලියපු එක අයින් කරන්නත් ඕන, හරට ලියන්නත් ඕන. එහෙනම් මතක තියාගන්න මේ 10,000 බැරට ලියපු එක වැරදි. හිරුණි වෙළඳ සැල් ගිනුමට
නැත්තම් ණය ගැති ගිණුමට බැර අයින් කරන්න හරට 10000ක්වත් ඕන. හරට ලියන්න ඕන නිසා තව 10000ක්වත් ඕන. එහෙනම් ණය ගැති ගිණුම හර කීයද? ණය ගැති ගිණුම හර 20000යි. බැර වෙන්නේ කවුද? විකුණුම් ගිණුමේ වරදක් කියන්නේ නැහැ පුතේ. විකුණුම් ගිණුමේ වරදක් කියන්නේ නැති නිසා ඒක අයිති වෙන්න ඕන අවිනිශ්චිත ගිණුමට. එහෙනම් බලමු පුතේ. හිරුණි වෙළඳ සැල් හර අවිනිශ්චිත බැර 34ට නිවැරදි පිළිතුරු අංක 4. ඊළඟට පුතේ 35 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාරයක පොදු ජර්නලයේ සටහන් නොකරන ගනුදෙනු. පොදු ජර්නලයක ලියන්නේ පුතේ ජංගම නොවනවත්කම් ණයට ගැනීම ණයට විකිණීම. ආරම්භක සටහන්. වැරදි නිවැරදි කිරීමේ සටහන්. ගැලපුම් සටහන් වගේ දේවල්. අපෙන් අහන්නේ නොකරන ගනුදෙනුවනි බලමු. ව්‍යාපාරයේ මෝටර් රථයේ මුදලට විකිණීම. කොහෙද ලියන්නේ? මුදල් පොතේ. එහෙනම් පළවෙනි එක තමයි නිවැරදි පිළිතුර වෙන්න ඕනේ. මොකද මේක ලියන්නේ මුදල් පොතේ. අයිතිකරු ලක්ෂ දෙකක් වටිනා ගොඩනැගිල්ල ව්‍යාපාරයට යෙදවීම. මේක පුතේ ගොඩනැගිල්ලක් යෙදවීම පොදු ජර්නලයක ලියන්න ඕන. මෝටර් රථයක් ණයට විකිණීම. ඒකත් ලියන්න ඕන. පරිගණකයක් දම්රෝ සමාගමෙන් ණයට ගැනීම. ඒකත් ලියන්න ඕන. හැබැයි පළවෙනි එක ලියන්නේ පුතේ මුදල් පොතේ විතරයි. එහෙනම් 35ට නිවැරදි පිළිතුර අංක 1. 36. බැංකු ගිණුම සංශෝධනය කිරීමේදී බැංකු ගිණුම කියන්නේ පුතේ අපි විසින් හදන බැංකු ගිණුම. අපි බැංකු ගිණුම සංශෝධනය කරනකොට ඒ සංශෝධනය කරන බැංකු ගිණුමට කිව්ව මොකක් කියලාද? සංශෝධිත බැංකු ගිණුම කියලා. බැංකු ප්‍රකාශනයෙන් උපුටාගත යුතු ශේෂයන් වන්නේ බලමු. නිෂ්කාශනය නො වූ චෙක්පත් සැසඳුමට එන්නේ. තැන්පත් කළ උපලබ්ධි නො වූ චෙක්පත් ඒකත් සැසඳුමට එන්නේ. බැංකුව විසින් සිදු කරන ලද වැරදි. බැංකුව විසින් සිදු කරන ලද වැරදි පුතේ ඒ ටික ගන්නෙත් සැසඳුමට. එහෙනම් ස්ථාවර නියෝග මත කළ ගෙවීම් කොහෙද තිබුණේ? ප්‍රකාශනය තුළ තමයි තිබුණේ. ප්‍රකාශනය තුළ තිබිච්ච දේ අපි අපේ සංශෝධිත බැංකු ගිණුමට ගන්න ඕන. 36ට නිවැරදි පිළිතුර අංක 2. බැංකු සැසඳුම් විස්තරයේ අර්ථය දැක්වෙන වගන්තිය. බැංකු සැසඳුම් විස්තරය. ඒකේ තේරුම තමයි පුතේ බැංකු ගිණුමේ ශේෂය නැත්නම් බැංකුව විසින් නෙවපු බැංකු ප්‍රකාශනයේ ශේෂය වෙනස් වුණාම, වැරදි වුණාම ඒක නිවැරදි කරන්න හදන මේ සටහන නැත්නම් ලේඛනය. එහෙම බැලුවම බැංකු ගිණුමේ ශේෂයත් බැංකු ප්‍රකාශනයේ ශේෂයත් සමග සැසඳීමට සකස් කරන්නකි. බැංකුව විසින් හදන එකක් නෙමෙයිනේ පුතේ, අපිමයි හදන්නේ. එහෙනම් මේ ප්‍රකාශනයේ වැරදි. බැංකු ගිණුමේ වරදක් ඇති විට බැංකුව විසින් එවනු ලබන ප්‍රකාශන එහෙමයිකුත් නෙමෙයි. බැංකු ගිණුම වැසූ විට බැංකුව එවන ප්‍රකාශන එහෙමයිකුත් නෙමෙයි. හරිම පිළිතුර මේ තියෙන උඩම. බැංකු ගිණුමේ ශේෂයත් ප්‍රකාශනයේ ශේෂයත් සමග සැසඳීමට ගන්නා ලේඛනය නැත්නම් සටහන. අපි බැංකු සැසඳුම් විස්තරය එහෙම නැත්නම් ප්‍රකාශනය කියලා කියනවා. හොඳ අවසාන ප්‍රශ්න තුන මේ තියෙන පුතේ. 38 39 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා තියෙනවා. අපිට මේක කරන්න නම් අපිට ඕන වෙනවා පුතේ සංශෝධිත බැංකු ගිණුමයි බැංකු සැසඳුම් විස්තරයකුයි ඕන වෙනවා. හරි. ඒක චුට්ටක් වලට මට බෝඩ් එකේ හදන්න බැරි වෙයි. කැමරකේ ගැටලුවක් වගේ තියෙනවා. මම ඒක නිසා මේක මෙහෙම සටහන් කරන්නම්. Word document එක.
හරි අපි මම මෙහෙම සටහන් කරන්නම්කෝ පුතේ අපිට ඕන වෙනවා සංශෝධිත බැංකු ගිණුමක් මේක මං හිතන්නේ වර්ඩ් එකකට වැඩිය එක්සෙල් එකක කරා නම් පහසු වෙයි වගේ පොඩි ගැටලුවක් තියෙන්නේ නමුත් අර මට වාට මේක සටහන් කරලා පෙන්වන්න බැරි නිසා මම මේ වගේ සටහනක් ඇඳ ගන්නම් මෙන්න පුතේ මගේ සංශෝධිත බැංකු ගිණුම හොයන මුලින් දාන්න සංශෝධිත බැංකු ගිණුම කියලා. ඊට පස්සේ වුණ පුතේ මම මෙතනින් ඒක සටහන් කරන්නම්. බැංකු සැසඳුම් ප්‍රකාශනය. හරි අපි ගානේ 2018යි ඔක්තෝබර් 30 දිනට බැංකු පොතේ ශේෂය අවසාන ශේෂය පුතේ 18000යි මං අන්නේ ශේෂය මෙන්න මෙතෙන්ට ගන්නවා හරි මම ඒක ලියා ගන්නම්කෝ ශේෂය කියලා ශේෂය 18000. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ ටිකත් මතක් වෙන්න ඕන පුතේ. සැසඳුමක් හදාද්දී අපි මෙතෙන්ට ගන්නවා. සංශෝධිත බැංකු ගිණුමට අනුව ශේෂය. ඊට පස්සේ පුතේ එකතු කරනවා ඒ එකතු කළා මොනවද පුතේ නිකුත් කළ ඔයාලට මතක ඇති නිකුත් කළ ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් පස්සපුතේ අපි අඩු කළා තැන්පත් කළ නිෂ්කාශනය නොවූ වාට මේකේ ෆොන්ඩ්ස් පොඩ්ඩක් චෙක් තැන්පත් කළ නිෂ්කාශනය නොවූ චෙක් අවසානය පුතේ බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය කියලා මෙන්න මෙතෙන්ට ගන්න පුළුවන් පුතේ. ටිකක් අමාරුයි වැඩේ කරේ. කමන්න පුති අන්තිම ටිකනේ අපි හරි මේ තොරතුරු ටික දාල බලමු ශේෂය හරි බැංකු පොතේ සටහන් වූ නිත්‍ය නියෝග මත කර ඇති ගෙවීම් ඒ කියන්නේ පුතේ නිත්‍ය නියෝග කියන්නේ ස්ථාවර නියෝග
ස්ථාවර නියෝග මත රුපියල් 6000ක් ගෙවලා නම් පුතේ මේක බැංකු ප්‍රකාශනයේ තියෙනවා නැත්තේ බැංකු ගිණුමේ නිත්‍ය නි ස්ථාවර නියෝග කීයද පුතේ ගෙවලා තියෙන රුපියල් 6000 මොනවා මෙතෙන්ට ඒක දැම් මොකද මුදල් අඩුවීමක් නිසා තමයි සංශෝධිත බැංකු ගිණුමේ දෑවෙන්නේ. 6000ක බැංකු ගාස්තු 1000ක අන්න බැංකු ගාස්තු 1000ත් ලියවෙන්න ඕන. බැංකු ගාස්තු 1000. ඊළඟට නිකුත් කළ ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත්වල වටිනාකම 14000යි. අන්න ඒකත් බලමු. නිකුත් කළ ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත්වල වටිනාකම 14000යි. ඊට පස්සේ අපිට කියනවා එච්චරයි 2018 ඔක්තෝබර් 30 දිනට සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය මේ බලන්න පුතේ මෙන්න මේකේ ශේෂය අනේ. එතකොට මේ දෙපැත්ත සමාන වෙන්නේ වැඩිම වටිනාකමට. මෙතනත් 18000 නම් මෙතනත් 18000. හරිද? මේකනේ පුතේ ශේෂය මේ සෝරි මුළු එකතුව දෙපැත්තේ. එතකොට ෂේපාගේ ෂේ පාගේ ශේෂය පහළට ගෙන ගියා. මෙතන පුතේ 7000ක් තියෙනවා. 7000 කියන්නේ මෙතෙන්ට වැටෙනවා 11000ක්. එහෙනම් ෂේ ඊ ගේ වෙන්නේ 11000. ෂේ ඊ ගේ කීයද? 11000. එහෙනම් සංශෝධිත බැංකු ගිණුමට අනුව ශේෂය තමයි කීයද? මම මේ රතු පාටින් ලකුණු කරගෙන කීයද එන? 11000. එහෙනම් පුතේ 38ට නිවැරදි පිළිතුර අංක 1. අපි අහන ඔක්තෝබර් මාසයේ බැංකු ප්‍රකාශනයේ ශේෂය. එහෙනම් මෙන්න මේ 11000 පුතේ අපිට අරන් යන්න පුළුවන් මෙන්න මෙතෙන්ට. 11000. එතෙන්ට අරන් ගියාම මේ 14000 පුතේ එතෙන්ට එකතු වෙනවා. එකතු වුණාම කීයක් හැදෙනවද? 25000. 25000ක් හැදෙනවා. හැදුනට පුතේ තැන්පත් කළ නිෂ්කාශනය නොවූ චෙක් නැති නිසා එහෙම එකක් නැති නිසා පුතේ අවසාන ශේෂයක් කීයක් වෙනවද? 25000ක් වෙනවා. එහෙනම් පුතේ මෙන්න මෙතන පිළිතුරත් බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය 25000. බලමු මෙහෙම උත්තරයක් තියෙනවද කියලා. ඔව්. බැංකු ප්‍රකාශනයේ ශේෂය 25000. ඊළඟට ශේෂ පිරික්සුමක් පිළියෙල කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ ශේෂ පිරික්සුමේ තියෙන්නේ මොනවද පුතේ? ගිණුම්වල ශේෂ. ඒතර මේ ගිණුම්වල ශේෂවල ගණිතමය නිර්වද්‍යතාවය තහවුරු කරන්න තමයි පුතේ අපි ශේෂ පිරික්සුමක් හදන්නේ. ගණිතමය නිවැරදිතාවය තහවුරු කර ගැනීමට. හරිනේ පුතේ? ඔන්න ඔය විදිහට මම කතා කරා පුතේ මේ ඔයාලත් එක්ක ඔන්න ඔය ප්‍රශ්න ටික. හරි. එහෙනම් පුතේ ඔන්න අපි බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරලා ඉවරයි. ඊළඟ දවසේ නැත්තම් මේ ඔයාලගේ වාරි භාගයට කලින් ආයි දවසකින් හෝ දෙකකින් කියන්නේ හෙට හෝ අනිද්දා වෙනකොට මම ඔයාට පුතේ මෙන්න මේ දෙවැනි කොටසේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නේ කොහොමද කියලා ඔයාලට වීඩියෝ එකක් ලබා දෙන්න. එහෙනම් පුතේ ඔන්න වාරි භාගයට අදාළව MCQ ප්‍රශ්න 40ක ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරා. මේකේ හොඳම ප්‍රතිඵල ගන්න නම් පුතේ ඉස්සෙල්ලා තනියෙන් මේ පේපරේ කරලා පස්සේ මේකේ පිළිතුරු ටික සටහන් කරගන්න ඕන. එහෙනම් පුතේ මෙතනින් මම ඔයාලගේ මේ වීඩියෝ එක අවසන් කරනවා. විභාගෙට හොඳ සාමාර්ථයක් ගන්න මේ වීඩියෝ එකත් මේ කරපු පේපරෙත් ඔයාලට උපයෝගී වෙයි කියලා මම බලාපොරොත්තු වෙමින් තවත් වීඩියෝ එකදී හෙට අනිද්දාට මුණ ගැහෙමු. එතකන් ඔයාලට පුතේ සුබ දවසක් වේවා. ආයුබෝවන් දරුවෝ හැමෝටම.